ග හඩ මගේ වට අයිබෝවන් සුබූ දැසනක් අද දෙදා විසි හතරේ පෙබරවාරි මාසේ විසි පස්වන ඉරිදා දවසේ. ජාති ජාතික පුවත් පත්වල තොරතුරු දසත පිටුවෙන් පිටුව අදත් අපි ඔබට කියන්න සූදානම්. අද ජාතික පුවත්පත් තමන්ගේ ප්‍රධාන පුවත් බවට පත්කරගෙන තිබෙන්නේ රටේ ආර්ථකය පිළිබඳවයි. අද ඉනිරිදා දවසේ බොහොමයක් ජාතික පුවත් පත්ව. රටේ ආර්ථිකය රටේ ජාතික සම්පත් රටේ මහබැංකුවේ වැටුක් වැඩිවීම මේ සියල්ල පිළිබඳවයි වාර්තා කරන්නේ. මුලින්ම යන්නේ ලංකාදීපේටයි මහබැංකු ලොක්කන් මැති සබයට ගෙන්වා යනුවෙන් තමන්ගේ ප්‍රධාන සිරස්ථලය අධිලවසේදී ලංකාදීපපුුවොත් පතවාර්තා කරනවා. රටේ දෙවැන්ත ආර්ථික අර්භුදයක් පවති අවස්ථාවක ශ්‍රී ලංකා මහ බැංකුවේ නිලධරෙන් සියට හැත්. තෑවක් දක්වා. ප්‍රමාණයකින් තම තමන්ගේ වැටුප් වැඩිකරගෙන ඇතයි. කියන කාරණය සම්බන්ධෙන් එම මහ බැංකුවේ ප්‍රධානින් ළඟදීම කැඳවා ප්‍රශ්ණ කිරීමට පාර්ලමේන්තුවේ මුදල් කමීටුව ඇතුළු කමීටු කීපයක් තීරණය කර ඇති පෝත තමයි එලෙස වාර්තා කරතිබෙන්නේ මේ අතර මේආකාරෙන් වැටුක් වැඩිකර ැීම සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂේෂා විපක්ෂයේ මන්තරුන් පිසක්ද ජනාධිපතිවරයාටද පැමිණිල්ලි කරතිබෙනවා සාමාන්‍යය සේවකයන්ට රුපියල් සීයක් වැඩිකිරීමට උත්සාහ කොත් දැවැන්ත ලෙස විරුද්ධ ව ශ්‍රී ලංකා මහ බැංකුවේ හ මුදල් මාත්‍යහන්සයේේ නිලධාරින් මේආකාරෙන් තමන්ට විතරක් වැට පැඩිකරගෙන තමන්ගේ කොටස විතරක් වැඩිකරගැනීම පිළිබඳව පාර්ලමේතු නියෝජනයරන පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන්ද මේ වනවිට ජනාධිපතිවරයාට ද පැමිනිල්ලි කර ඇති පෝත තමයි එලස වාර්තා කරතිබෙන්නේ නේද රටේ මහ බැංකුවේ. නිලධාරින් තමන්ගේ විතරක් සීයට හැත්තෑාවකින් වැටුක් වැඩි කර ගැනීම. රටේ ආර්ථිකය බංකොලොත් වෙලා තිබේ නෙනේද මේ බංකොලොත්වීමට වැඩි වසේම වග කියිය යුක්තුෝ ඉන්නේ ම ැංකු වනේද? පහුගිය කාල පැ පහුගිය කාලෙහිට පුරාජ්්‍යනායකයන්ට නිසි ආර්ථික ප්‍රතිපත්ති එවගේම රටේ ආර්ථිකය පිළිබඳව සංඛයාලය කනවත් හරියට දීලා තිබ්බෙ නෑ කියලා පුවත් වාර්තා වෙනවා. ඒකෙන් තමයි රටේ නායකයන් රටේ ආර්ථකය පිළිබඳව නිශ්චය කරගන්න බැරවුණේ. මෙවන් අර්බුද හදපු මෙවන් පිරිසකගේ වැටුප සීයට හැත්හෑවකින් වැඩිකරගෙන නේද. ආසන්නතම සිදුවීම, රාජාසන කථාවේදි ජනාධිපතිවරයට. රටේ ආර්ථිකය පිළිබඳව සංඛයා දත්ත ටිකවත් දෙන්න බැරිවෙච්ච, රටේ මහපැංකුව, රටේ මුදල් අමාත්‍යයන්සේ නිලධාරෙන්ගේ සමයි සීයට හැත්තෑාවක මෙලෙස වැටුක් වැඩිවීමක් කරගෙන තිබෙන්ෙන්නේ නේද. වාර්තාාවෙන තොරතුළුුවල්ට අනුව. IIMF කොන්දේසිවල්ට අනුව මහ බැංකුව ස්වාධීන අයතනය බවට පත් කරගන තිබෙනවා. පේනවාන IMF කොන්දේසියෝල තරම ඒ අනුව ඔවුන්ගේ වැටුප් වැඩිකරගන්නට ඔවුන්ට මවස්ථාවති වෙනවා. කොයි රටේද කොයි ආයතනේද නේද තමන්ගේ වැටුක් පවැඩි කරගන්න තමන්ටම අවස්ථාව තියෙන්න්නේ. එහෙම තියන්නේ අපේ රටේ මහහා බැංකු වනේද. IMF කොන්දේසිවල තරමතමයි ඉහෙම කියන්න්න නේද නන්දලාල් වීරසිංහ මහත්තය නේද. නිතරම කියන්නේ රටේ ජනතාවට පට්ටිතද කරගන්න කියලා නේද. රටේ ජනතාවට බද්ධුපිට බදු ගහන නන්දලාල් විීරසිංග මහත්තවය තමන්ගේ කාර්යමන්් ේවෙතරක්. සීට හැත්තාවක වැටුප පැඩිකරගෙනනේ දහෙම හොද නන්දලාල් වීරසිංග මහත්තේ නේද ෝ කෝමේ නන්දලා විරසිං මහතේ නේද මහ ැකවේ සේපුවක් ඇතුේ හැංගිලා දන්න රටේ මිනිස්සුන්ට ඉස්සරහටවිල්ල මාධද්‍යියටල්ලා. මේ කතාවේ ඇත්ත කියන්නට ඕන නේද. ඇතම් වාර්තා පල කරලා තිබෙනවා මහබැංකුවේ නිලධාරින් විදෙස් ගත වෙන්න යනවා වැටුක් මද කියල නේ තොට මහ බැංකුවේ නිලධාරින් විතරද මේ වෙදදි ටේ විදශ ගතවෙන්නේ රටේ සෞඛ්‍ය ශේෂත්‍රයේ විධ ෘර්තිිකයන් නේද විධ ෘර්තිකයන් විදෙස් ගත වන්න මහොතර ලැබෙන වැටුපට සාපේක්ෂ ජීවත්වීමට අප පහසුුවීම නිසා නේද. එතකොට නන්දලා විරසිංග මහත්‍යයට මක් වුණේ මහ ැංකවේ අධිපතිවරය නද රටේ වගකිවයුතු රවැැසියකට මක් වුණනේ. බැංක්ුව නිධාරෙන් විටරද නේද මේවා පිළි බඳව රටේ ජනතාව අවධානෙන් සිටිනවා නේද පාර්ලිමේන්තු ඉන්න අපේ ජනතා නියෝජුතයත් හොන්දටම කලබලවෙලා නේද පාර්ලිමන්තු මන්ත්‍රවරුන්ටවාහන පමිට්කන මේවරාර්ලිමේතු නවවෙනි පර්ලිමේන්තුය තවමහිමිවෙලානෑ නද වැටුපක් වැඩිවෙන්න දීමනා වැඩිවෙන්න ඇයි මහ බැංකුවේ විතරක් වැඩියුනේ නේද පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් හොඳටම කලබලවෙලා ඉන්න ඔන්න පර්ලිමේන්තු කාරක සභාවලට ගෙන්වන්නයි යන්නේ මහ බැංකුව එන්න මහත්තුරුටික මීළඟට මෞබිම ජාතික පුවත්මතටයි අවධානය යොමු කරන්නේ ආර්ථික මධ්‍යස්ථාන හයක් පිට රටකට තාක්ෂණික සහය මුවාවෙන් යෝජනාවක් ඇවිත්. මෙරට ප්‍රධාන පෙළේ ආර්ථික මධ්‍යස්ථාන හයක් කළමනා කරන සහයෝගිතා ගියවසුමක් කර විදෙස් රටකට පවරාදීමේ රජයේ සූදානමක් ඇතැයි. කුෂිකර්ම ශේෂත්‍ර රංචි භර්ග කියයි. එලබොලු ගොවින්ගේ නිෂපාන මිලදී ගන්නා හුවමාරු කරන මධ්‍යස්ථාන ලෙස. දැනට ක්‍රියාත්මක වන දමුුල් තමුත්තේගම නුවරේලිය ඇඹිලිපිටි ආර්ථික මධ්‍යස්ථාන මෙන්ම ප්‍රධාන බෙදාහැරි මේ මධ්‍යස්ථානය ලෙස ක්‍රියාකරන වැලිසරහා නහරයම් පිට පිහිටි, ආර්ථික මධ්‍යස්ථාන මේ අවුරින් විදේශ සමාගම් වෙත පවරාදී මේ සූදානමක් ඇති බවට. ොරොතුරු වාර්තාවන බවටයි. එලෙස මෞබිම වාර්තාකරතිබෙන්නේ. ඩිගුකාලින පදනමක් මත මෙම මධ්‍යස්ථාන කළමනාකරණය සහ, සීතාගාර ඇතුනු යටිතල පහසුකම්. නාගරික හැකියා වර්ධනය කිරීමේ අරමුණ සහිතව මෙම පවරාදීම සිදු කිරීමට නියමිත බවටයි වාර්තාාවන්නේ නේද. දැන් මේක කාටද පවරලා දෙන්න එනේද. එහෙම වාර්තාාවවෙන්නේ නමුත් රටේ ප්‍රධානා හාර්ථික අධ්‍යස්ථාන හයක් පවරලා දෙනවා. මෙවා පවරලා දෙන්නේ ඉන්දියාවට මෙවෙදි රටේ බොහෝම රාජ්‍ය සම්පත්වලින් බෞතරයක් ඉන්දියාවට දෙන්නට, povo රජ පී රගනි न සිටि होताක් ක ते මයි र्थिक ध్්‍ය्यस्थान යක්. ට ප්‍රධාන ර්ික මධ්‍යස්ථාන හයක් මෙලස ඉන්දාවට දෙන්නේ යන්නේ අපට ලබෙන තොරතුරුවලටනුව නේද. රටේ සටේ සාමාන්‍ය ගොවියගේ නේද ගොවියගේ ආර්ථික කටින් සිද්ධ වෙන නේද.ඒවගේ තමයි රටේ මූලික ආහාර පපානටික ලබාගන්න ආර්ථික මධ්‍යස්ථානය ලොලු ටි ගන්න තැන නේද. මේකත් පිට රටියන්ට දෙන්න තමයියන් නනද ංකොත් ්‍රටක්්නියරනදලාල් විීරසිංග මහත්්‍යයක් කියිය පොවිදියට නේද. බංකොලොත් රටක් හැබැයි එතුමළගේ පඩි වැඩිවෙන අනේද. එතකම දිවයින්නට අපි අවානයමක්. න්නට සූදානම් පොඩි ව්‍යාපාර කුඩුවෙන් සයිබ ප්‍රහාරයක් යැනුවෙන් තවත් පෝතක් වාර්තා කරනවා දිවයින පොත්පත ආසියානු කලාපේ. අපි දැඩි අවදානමක සිටින බවටයි කියන්නේ ලෝපුරා සිදුවන සයිබ ප්‍රහාර වැඩි වස්සෙන් ආසියානු සහ පැසපිස් කලාපේ. මේ වන වෙට සිදුවන බැවින් මෙරට ව්‍යාපාර බිධ වැටීමට. සයිබ ප්‍රයාර වැඩි පුරම සිදුවීමේ දැඩි අවධානමක් ඇතැයි. දේශීය කුඩා ව්‍යපාර හිමියන්ගෙන් සියයට හැත්තෑවක්වමණ පිරිසක් ආසියානු පදනම වෙත මෙලෙස ොරතුරු ලබාදී ඇති මවටයි සඳහන් කරන්න විශේෂම අන්තර්ජාල සේවා හරහා සපේන ව්‍යාපාරවල දැඩි අවධානමක් තිබෙනවා මෙකී අවධානම විශ්ස විසි හතර වන විට තවත් වැඩිවී ඇති අතර. වි්‍යාපාර හිමියෝ පවසන්නේ පසුගිය වසර කීපය තුළදී කලාපේ කුඩා ව්‍යාපාරවලින් අඩකට වඩා වැඩි පිරිසකට සයිව ප්‍රහාරවල ලක් වැඇති බවටයි ශේෂ දැ. මියර්මාර්ය තුළ මේ වෙද්දි ලංකාව සේව කියනේ අපේ රටේ තරුණු වැරංගේල වෙල සයිභාපරාද සම්බන්ධෙන් නේද. වෙනම ත්‍රෂ්ත කල්ලියක් යටතට පත්ව ඇති පෝදුුත් පසුගේ කාලය තුළ වාර්තාාව වුණා නේද. මේ අනුව රටේ නොයෙකුත් පුවත් වාර්තා වෙන කාලයක් රටේ ආර්ථිකයට වගේම රටේ තාක්ෂණය ලෝක එක පැත්තකින් දියුණුවෙද්ද ඒය රටේ ආර්ථකට බලපෑම් කරන තත්ත්යකට. පත් ඇති බවතමයි එෙස වාර්තා කරතිබෙන්න්නෙත් ලංකාදී පෙටයි නැවත ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජලපනතක්ද කියන ප්‍රශ්නාර්ථ ඇත්තෙක්ක ලංකාදී පවාර්තා කරතිබෙනවා ජනතාවගේ උගුරු දණ්ඩ මිරිකන ජලපනතක් ජලපනතක් ගෙන ඒමට ආණ්ඩුව පිබුරු පත් සකසුමින් සිටින බවත් මෙම මෙම ජනපලත ජනතා විරෝධී ජලපනතා බවත්. කිසිසේත්ම මේය සම්මත කිරීමට ඉඩ නොතබන බවත් ජනතාවගේ අයිතින් සුරකීමේ සංගිධානය කැදෝම්කරු ජනතා විියෘත්ති පරමුණේ හිට පාර්ලිමේතු මන්ත්‍ර සමන්ත විද්‍යාරත්ත මහතා කරන ප්‍රකාශය තමයි එලෙස සඳහන් කර තිබෙන්නේ විශේෂම කාලයක් එස්සේ ජලපනත පෙලිබඳව කතා එල්ලියට වනේ ද. ඒත් එක්කම නැවත ජලපනතක් ගනලා රටේ වූගත ජලය ඇතුළු සමස්ත ජලම. මුදලට අලවිකිරීමේ සම්බන්ධයෙන් කතාවක් තමයි මෙලෙසක කියන්නේ වත්මන් නාණ්ඩුව ජලාවෙළඳට ජලා වෙළඳ පොල සංකල්පේ යටතේ ජලය විකුණා දමීමේ සූදානමක් පවතින බවත් දැනට බොන වතුරට මිලක් අතර ඉදිරියේදී වගාවන්ටද යොදාගන්න ජලයට මිලක් අය කරන්නට සූදා නම්ලු හොඳ වැඩේ ගොවිියුන්ට වෙන්න එහෙම නොත්තේද ොවියන්ට පොරටික ගන්න විදිහක් නෑ විලාදිකයි තෙල්ටික ගන්න විදිහක් නෑ නද නැයක් වෙලා හරිකම නෑ ගොවි තැන කරනවා. ඒ කරලා වීටික විකුණගන්න විදික් නෑ නේද රට අහණ්ඩුව සහති මලක් දෙෙනවාගේ කියනවා අලවිමණ්ඩලේ වීටික ගන්නවා ගේ නවා නමට විතරක්. ඇැයි දැ මේ වෙදී මහවැලි කලාපේ නේද ගොයන් කැපෙන කාලයේනේද ගොවින්ට වීටික විකුණගන්න විදික් නැතුව කුණු කොල්ලෙට ාල් මෝල් කාරයෝපොන්නරුව පැත්තේ වි ටි ගන්න අනේද හෙමඉන්න රටක එහෙම පීඩාවට පත්වෙලා ඉන්න රටක ගොවින්ට ඉදිරයේදී ගොවිතැනට පාවිච්චි කරන ජලයත් මුදලට ගන්නවනොත් කොහොම හිටී දනේද. මෙහම තමයි මේ ලැබෙන තොරතුරුව අනුව දින දින ට ර්ක . ආර්ථිකය පැත්තෙන් පරිහානියට පත්වෙනව නේද. මේ සියල්ල අතරේ දිනෙන් දින ජනතාව මත පතිත කරන බදුු බර නේද විධ විවිධ පනත් මගින් නේද සම්මත කරලා නේද මේ ජලපනතවගේ දේවල් ගෙනල්ල නේද ගොවයාගේ පිට තවත් බර පටවන ත්ත්යකට තමයි රට පත්ව තිබෙන්නේ ඒත එක්කම ජනතාවගේ පැත්තෙන් නේද. ඇහුුණත් සහනදාකයි කියලා හිතන පෝතක් සිලුමින තමන්ගේ ප්‍රධාන සිරස්තලයෙන් වාර්තා කරනවා. විදුලි බිල අඩු කෙරේ. රොපියල් පන්දහක ගෘවස්ට විදුලිබිල රොපියල් හාර් දහක් වන ලකුණු යනුවෙන් අද දවසේදී සිලුමින පොත් පත වාර්තාකරතිබෙනවා පසුගිය වසරේ ඔත්තොම්බර් මාසේ පාරිභෝගයන්ට ලැබුණු විදුලිබිලොහෝ ඊට වඩා අඩු විදුලිබිලක් ලබා ගැනීම සඳහාඌ යෝජනාව මේ වනවිට මහජන උපයෝගිතා කොමිසමට බාර්දී ඇති බවත් ගෘහස්ථ පාරිභෝගික්යෙකුට විදුලි බිලෙන් සීයට දහටක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් අඩුවනු ඇති බවට විදුලි බලහා බලශක්තිය මාත්‍ය කංචන විජේසය කරමහතා සඳහන් කරන පෝතයි එය අනු රුපියල් පන්දහක විදුලි එබිල් පතා ලැබුණු ග්‍රස්්ත පාරිභෝගිකයෙකුට රුපියල් හාර්දහක් දක්වා විදුලි බිල අඩුවීමට නියමිත බව වාර්තා කරනවා පසුගිය විසයක්වෙනි බදාදා මේ සම්බන්ධෙන් පැදිලි කර මාත්‍යවරා පැවසුවේ දෙදාස් විසිතුව වසරේ ගෝස්තුමාස යේදී කාලගුණ වෙද්‍යා දෙපාරමේන්තුව ජලකළමනා කරන කමිටු ඇතුළු ආයතන විසින් ඉතිරි ඉදිරි නියගේ සම්බන්ධ ලබාදුම් පොරෝකතන ඔස්සේ ජලය අඩුවෙන් භාවිතා කර ලෙස උපදෙස් ලබාදුන්නා අනුව ජලයෙන් විදුලිය අඩුවෙන් නිපදූ බවත් ඒ අනුව විදුලි පිල වැඩිකිරීමට සිදූ බවටත්තමයි සඳහන් කරන්නේ කොමරි කමක් නෑ ජනතාවට සීයට දහටකි නේද. විදුලිබිල අඩුවෙනවනන් ලොකු දෙයක් මොකද ජනතාවට කිව්ේ ආණ්ඩුව කොහොමද ජනවාරිමාසේ විදුලිබිල අඩු කරනවා කි්වා. හැබැයි ජනවාරිමමාස විදුලියල් බිල අඩු කරෙත් නෑ ැන් කියන මාර්තතු අපප්‍රේල් විදුලිබිල අඩු කරන කියලා. හැබැයි කියනවා විතරයි තවම විදුලිබිල අඩු කරන පාටක් නෑ මහ ජන උපයෝගිතා කොමිසන් සබහවටත් නේද. මේට වඩා වගකීමක් තියෙන මේ සම්බන්ධයෙන් ඉක්මින් කටයුතු කරන්න නේද. විදුලිබිල ගවාගන්නට බැරුව නේ දල්ලපු ගෙදරු මන්ගේ දරුවන්ට පාඩක්. ඇන්න විදුලි අර දෙන්න හිල්ලා තාත්තගෙනන විදුලි සරවැදිල මියයන වනද. ඒවාගේ විදුලි බලා මාත්‍යයන්සේ මාධ්‍ය ප්‍රකාශකරය මාධද්‍යීටවිල්ල ට වඩා පහත්විදිට කත අර්ථකතනය කරවනේද. එහෙම රටකතියෙන රටේ පන්සල් රෝහල් පාසල් වැනි පොදු ස්ථාන රසක. පසුගගේ කාලේ පුරාටම විදුලි කප්පාදුවීම් සිදුවනා නේද. ග්‍රහස්ත නිවාසවල ලක්ෂ දහයිකට යයා විදුලි කප්පාද සිදනා. රටේ කර්මාන්ත පද්ධතිය විදුලි බිල වැඩිවීමත්ක් දැවන්ත කඩා වැටීමකට සිදුව තිබෙනවා නේද. මේකාතගගා ඉන් නැතුව විදුලි බලාමාතයකංචන විශේසය කර මහත්තය වගේ මහජන උපයෝගිතා කොමිසන් සභාව අඩු කරන්න පුළුවන් කියද උපරිම මේ අඩුකරයතුයි කියන කාරණය කියනව හැමුණ වුණනොත් රටේ ආර්ථිකේට මේ දැවන්ත බරපතල ප්‍රහාාරය. බරපතල බිඳ වැටීමක් බවට රටේ යාර්ථිකට මේ සිද වේවි. එසන අපි කෙට විරාමේකට දැයි ොෙනවා ඔනුම්හ සීතල දෙයක් කාහරිටගන්න විට දන්තස්නායි උත්තේජනයව. ොහ දෙෙක් මේ තත්වේ නොලකකාහරිරනවා. ඒත් එ අනිවාරෙන්ම සැලකීතු තත්ත්වය. කල්ගත වෙද්දි මේ සංවිධතාවේ බරපතලවෙන්න පුුවන්. මගේ නිර්දේශය නම්. ඔබේ දන්තාලේපේ වෙනස් කරලා සෙන් සුොඩයින් වලට මාරුවෙන්න දශක පාහටවැඩ විශ්වාසය සහභක කීම සමකක් ්‍රී ලංකාවට කාගෝය වන්න. හොන්නමතන ට්‍රයිකෝ. ඇයිමචරන මහන්සේල්. අපේ කාලෙස්ගේ වගන්න තෝනනෙ ඉස්සල් මට ක් යෙක් වනි හරකින් ක්‍රියකි අරබ ඇතුල දෙෙදමීමම සමය කරනකුත් වේදනාවටෙක් මන් හනල බාදයි ෙක් ේදනව සමනය කරන විශෂක් ා ඇම දනට මේ රප ලව ශෂ ස්්‍රේ බඳධ වෙල අවුරදු විසි පාගටත් අඩ අධික කාලයක්නවා. මඇතරම මෙනට ැකියාවත් කරලා ඒට පස්සම රුපලාවන් වට සම්බන්ධ වෙන්නේ ය ලංකාව පුරාම රුපලාවන්න අතන බහි කරනාවගේ යනි විදේශ රටෝල්වලටත් මට රුපලාවන්න ඇතන ඇති කරන්න අවස්ථාවල් ලැබුණ. ඒවගේම රපලාවනි ගෙනෙ එක අන්තජාතික තලයට ගෙනයන්න ට හැකිවන. ඒවගේ මට පුළුවන්ගලලා තිබුණ ලංකාවත් ලෝකි පුරාම යන්න පුළන්ගද බ්‍රෑන්්ක් නිෂපාදනය කරන්නකින්ක බ්‍රෑන්් එකක් ම යත් හොඳ නි්පාදනය කරල අද ඉතාමත්ම හොඳ ජීවන තත්වයක් කැටතේ මගේ රට මංග දව් කන්නවා. ඉතාමත් ලස්සන දේමාවක් එක් මගේ මගේ රටත් එක් යන සුපලිම්ට මම හදවතින්ම සුබ පතනම් මගේ හඩ වගේ හෝට අපි මේක දිහා බලන්ඩෝන පිස් ිස් විදිට අස්සයන්ට මල් පහම් පූජ කල තමයි දවස පටන් ගන්න මේ අස්සයක පත්තු කරන්න හඳුකරෙන් පානෙන් තමයි මේ ගෙර බිං ලාද ආමක දවක්කර ස්කෝල ොගින් කටි පෙල් මටවනොත් මං ඇතන වලන්නරන බැඳල දිි කොට දන්න හරි නන්සේ කමරු වැඩිචි ලාව දව් කරනක මනුසකම ඕ යාවනන්ට එ යුද කොහදානේ වන්නේ මෙතන ඔුන්ට අනවත් ආගරු ිදන්න කහුදක ගො පේක ජය හර ේ. <JASON> <mic outro> ය මට නම් බෑ මේ බීමටිත්තරගෙන ධර්මය අයක දේවාර ස්තරයියන්. වත්ධ අර ගමාර නාගරක මන්දිරල වගේ තිවයින පුා Uු හතලිස් හත බස්නාහිර U හතලිස් නවය දකුණ U විසි අට සබර ගමුව Uච පනස්හය වයඹ U තිස් දෙක නාලිකා අංකවිස්සෝTV නාලික අංක දහසය ්‍රීසැ නාලිකා අංකදහත දෙන් සුප්‍රීම් සමග ඔබ ගදූතින් පිදුවදරේ පියල්ලිනිම වෙන්නපාම කෙරේ ත් මගේ සේනැතිබ කවදාහර රේඩු හට සිංුවත් කියලා? ශය න රමි කර ආුය පාර කියනත දැන් සංගන්දල්ලංගයි පරජසඟ බෝ ඉසදී දුගියාතා කියලා පතන් ගත්තා දැ මට නේද මට ආසා මගේ තාත්තා මාර වීරයෙක්නය කරමන් දැක්කේ ද ද ඔබ සිහි චාස්්‍රය අදරාත්‍රී නමට බලන්න සුප්‍රීම් මගේ හඬ මගේ රට නදින ආදරයට අයර හුල යවනත් එතකට ආය දෙන්න සමාව දෙන්නෙම නැද් සෙරත් හුඟක් කැමතියිගේ ිස්සන්සොල්ට අපි දෙන්න නිත්තරම හිරුන්දි ගැ කතා කරනවා ඔයාට හොඳටම ශෝදමක ින්ම්පෝට්ට පෙ එකක් කියන හෝවිස් හරි එම රජ මාතය මට සමාවෙන් හොෙක් මේ ිහිු දන්න ඇති ටියත් එක් ිහිු නොකරඩියා මීමරයි ෘෂාන්පුතා මමිටන්තරග පලවෙනි උුදුලු පාර රජා ගාණ්ඩ ඇති. රජුරුවන්ගේ නම යනවා කම්කරුවන්ගේ හම යනෝ මෙ කෙලකිවේ ආදරය ගෙන ආදරයගැන අපිට කතා කරන්න බෑනේද. ඇයි තේරුම් ගන්න යාම අනතුරුව ොලිමවදාානය දශ පුවත් පොතටයි දේශය අද තමන්ගේ ප්‍රධාන සිරස්ථලෙන් වාර්තා කරන්නේ නායක හිමිවරු මහින්ද සමඟ රහස් සමුවක මාධ්‍යයටත් තහනම් ජාතික සම්පත් විදේශකයන්ට විකිනීම ඇතුළ ආණ්ඩුව ගෙන යන ප්‍රතිපත්තිවලට ඇරහිව දැඩි පියවරක් ගන්නා ලෙස ප්‍රධාන පෙේ නායක හිමිවරුන් පෙරිසක්. හොටවේ යක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සමඟ තීර්ණාත්මක දේශපාල සාකච්චාවක් පවත්වා තිබෙනවා. ත්‍රයිනිකායික මහනායක හිමවරුන් මේ සම්බන්ධයෙන් සිය ප්‍රතිපත්තිය දැනුවත්ක රඇති බවත් එබවින් ඊටැ ඊ කැපවීමට කොිත්‍රස්තවවාදන්ගෙන් රට බේරාගත් නායකයාලෙස. මහින්ද රජ පක්ෂමහතාක්ද එක්වඩෙසත් හුගේඒ වගකීමක් ලෙසන් සඳහන් කරතිබෙනවා කොළඹ ප්‍රධාන පෙළේ වි්‍යරස්ථානයක ජනමාධයට වවෘර්ත නොකට මෙම සාකච්ඡාව ඉතාම රහසිගතන්දබෙන් පවත්වා ඇති බවටයි සඳහන් වන්නේ මේ ජනාධීපතිවරයා සමඟ පොහොට්ටුව ප්‍රධානී අට දෙෙනෙකුද හිට ප ජාතිීවද මහින්ද රජපක්ෂමහතාත් සමඟ පොහොටුවේ ප්‍රාීන අදනෙකුද මෙම සාකච්ඡාවකට එක්ව ඇති බවටත් වාර්තාාවෙනවාසාභාගියවූ නායක හිමිවරුන් මෙර ප්‍රධාන පෙළේ ඇතිවරයණන් වහන්සේලා බවටත් සඳහන් කරති බෙනවා. කටුනායක මත්තල රත්වලාන ගුවන්තොටු පොල මෙන් ශ්‍රී ලංකා ටැලිකෝම් මැනි ජතික සම්පත්, ජාතික ආරක්ෂාවට වැදගත්දේවල් පිට රැටියන්ට විකුණීම සම්බන්ධයෙන් මෙහි හිටපු ජනාධීපතිවරයාව දැනුවත්කර ඇති බවට තමයි මානායක හිමිවරුන් සඳහන් කරන්නේ. මේ සම්බන්ධයෙන් විශේෂයෙන්ම මල්වතු අස්ගිරි මහනායක හිමියන් ඇතුළු ත්‍රයිනිිකායික මහනායක හිමිවරු ජනාධිපති වරයාටද නේද. පසුගියදා ලිපියකින් දැනුන්දුන්න රාජ්‍ය සම්පත් විකුණන්නට එපා. එසේ වුවොත් අපේට විරුද්ධ වෙනවා කියලා. හැබැයි මහනායක හිමිවරු රටේ. භික්ෂුන් වහන්සේලා හඩනැගුවට රට ඉන්න දේශපාලා දේශපාලච්චයන්ගෙන් බහුතරයක් නේද ඇතැම් දේශපාල්ල පක්ෂවල රටේ විකිනීම් පිළි බඳව යම් යම් පුද්ලිකරණයන් පිළි බඳව ඉතිහාසේ පුරාවටම කතා කරපු ඇතැම් දේශපාලල පක්ෂවල නේද. ඇතැම් දේශපාලල බලවේගවල නායකයන් ඉන්දියාවට ගියා විතරයි කටවහ ගත්තා නේද. මුලින්ම ඉන්දියාවට ගිය අනුර කුමාර් නිසානායකමහත්තේය නේද ඒට පස්ේ නාමල් රාජක්ෂමත්. බපුද්ජලික සංචාරයකට කියලගේ අනේද. දැක්කනේ හරිින් ප්‍රාන්දු මහත්තයක් ඉදාවටගින් රට පාවලමදීලා වනේද. ඊට පත්තේ මෛත්‍රී පහල සිරිසේන මාත්ත්‍යත් ඉන්දියාවට ගිය පෝතාපට වාර්තාවනා. ම්පික රවක වැන්න උුන්ද ඉදිරියේදී ඉන්දියාවට යෑමට නියමිතයි. ඒවාගේම තවයි තවත් හොර රහසේම ඉන්දාවට දේශපාල නායකෝ රැසක් ගමන් කරතිබෙනවනේද ඉන්දියාවට ගියාවිතරයි. රට එඉන්න ප්‍රබල දේශපාල නායකෝ ජාතික සම්පත් විකුණීමට එරයිව කටවල් වහගන්න පටන් ගත්තා දැන් රටේ ජාතික සම්පත් නෙවෙයි මොන අවිකුණුවත් මීක්නෑ දේශපාලල පක්ෂවල නායකෝ ඇයි ඉදිරියේද එන්නේ ජනාධිපතිවරණයක් නේ හැමෝමදකකි. රජවෙන්න හි නදෝ දේශපාල පක්ෂවල නායකෝය හැමෝම ජනාධිපති වෙන්න හිට දකිනවා නේද ඉන්දිියාවට රටවිකුණුවත් කමන්න ඇයිට විරුද්ධ වුණොත් ජනාධිපති දුූරේ ගන්න ඉන්දියාව විරුද්ධවයි කියලා බයයි ඔය බොහොමත් නායකෝ ඒක හින්දා රටේ මහා සංගරත්නය දැඩිලෙස විුද්ධවෙමින් පවතිනවා මේ රාජ්‍ය සම්පත් යුණීම සම්බන්ධෙන් නමුත් රටේ දේශපාලර නායකෝ නම් මීක් නෑ නේද අපි දන්නවා ඇතැම් නායකෝ නේද ජාතිකවාදී කියලා නේද ජාතික දී බල කඳවරே ඉන්න කියලනේද? මාධ්‍ය ස්තරට ඇල්ලා බර පතල් ලෙස පම්පෝරි ගහනවා. හැබැයි ඉන්දයාාවට විකුණන් යනවා රටේ ජාතික සම්පත් ප්‍රධාන ආර්ථික මරම ස්ථාන. හැබැයි මේවට වච්චනයක් කියන්නෑ. මීක් නෑ සද්ධ නැතුව ඉන්න වනේද සමහර බලවේගවල ඉන්න නේද ඉදිරි ජනාධිපතිවරයේ වෙන්න බලාගෙන ඉන්න සමහර නායකෝ. ඉන්දියහවට ගියාවිත රයි. ඇටිකේල් කහපු උගුඩුව වගේ මීක් සද්ධයක් නැතුව ඉන්න වනේද රටනවේ මොනොවවික්කත් කමන්න අපිට ජාදීපති වන්න තිනෙනවා නේද . හිතනවද නේද එහෙම හිතන්න වෙන්න පුළුව වන්නේද නැත්තන්ඟඉතින් කතා කරන්නේ පෑය රටේ මහා සංගරත්නය ජාතික සම්පත් විකුණීමට එරහිව කතා කරන ඒවගේම තමයි මහින්ද රාජපක්ෂ කඳවරනේද පහුගිය විකාල විපක්ෂය දිනේ ද කාලේ යහ පාලන ආණඩුව තියෙන කාලේ රාජ්‍ය සම්පත් විකුණීමට එරහිව වන්නම බලහනිියක් කදල තිබ්බර අභේආරාම පන්සලේ නාරහැම පිටනේද ඒවා කොහේද දන්න ඒවා හිටපු සාමග ජිකුවහෙම කොහොද දන්නන්නේ නේද කවුරුත් කතා කරන්නේ අප හහාමුරුව රටික විතරයි. තාහරන් යාගි නායකෝ විතරයි අනිත්කාටයට රට විකුණ ගන කන්න තමායි ඕන දෙහෙම තමා හිතන්න එන්න මේවල් දකිද්දි. හැමෝම දකින්නේ රජවෙන්න රජවෙන්න බැරිවෙයි ඉන්දියාව තරහ කරගත්වොත්. බොෝ නායකෝ මේ මහතහමතමා හිතන්නේ. ඒතකම මෞබිමට අපි අන්න සූදානම් චන්දය කල්දාන්න ඉඩ දෙන්න එපා මල්වතු නාහිමි විපක්ෂයට දැනුම්දේ කියලා මෞව්බිම පුවත මෞ්බිම තමන්ගේ. ප්‍රධාන සිරස්ථලයෙන් සමය මව් රට පපුොත්වත තමන්ගේ ප්‍රධාන සිරස්ථාලයෙන් එල්ස වාර්තාකරති බෙනවා ආණ්ඩුවට චන්දය නොතියා සිටීමටඉඩ නොතබන ලෙස. මල්වතු මානායක හිමන තිබොට අවේශ්‍රී සුමංගල් හිමියුස් දැනුන්දී තිබෙනවා විපක්ෂයට සමඟි ජනබලවේගේ වතා වනිතා ඒකකේ සංවිධායක ජාතික සංවිධායිකා හිරුුණිකා ප්‍රේම චන්ද්‍ර මහත් වී ඇතුළු පෙරිසක් මල්වතු මහනා හිමියන් බැහැතුටු අවස්ථාවේද මේ බව සඳහන් කර ඇති බවටයි වාර්තා වන්නේ ඒ මේ අනුව මල්වතු මහනාකෙමියන් නැතුළු මහනාකෙමිුරු මීට පෙරද නේද මැතිවරණ කල්දාන්න ඉඩ දෙන්න එපා කියල කිව් අනේ දිත කට ආණ්ඩුව පැත්තෙන් මැතිවරණ කල්දැමීමේ පුවත්වාර්තා වනා පසුගිය කාලේ පලාාත්පාල්ල මැතිවරණය නේද අතුරු දහන්නෙලා තියෙන් නේද හොරුවැරැග ිහිල් අයවගේම තමයි පලාල් සබහ මැතිවරණයක් හොරු වැරන්ගිල්ලා මේ විදිහටම ඉදිරියේදී ජනාධීපතිවරණය පාර්ලිමේන්තු මැතිවර්ණයක් එහෙම වෙයිද. රටේ නායක හිමිවරුන්ට මහ සංගරත්තේට තියෙන ප්‍රශ්නය ඒකයිනේද මේවා දිනාගන්න විපක්ෂයඉන්න මහත්තුරු විපක්ෂයඉන්න පිරිස් මොනවාද කරන්න නේද. රටේ මහනාක හිමිවරු බලාගඩින්න්නවා රටේ මහනා එක හිමියන් මල්ලතු පාර්ෂය මහනායකමියන්. රටේ ප්‍රධානේ විපක්ෂයට දැනුම් දෙනවා ආණ්ඩුව මැතිවරණ කල්දාන්න පුළුවන් ඒකට ඉඩ දෙන්න එපා. රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුරකින්න කියලා එතෙන්ට පත්තිේ. ල අන ඒ කියන්නේ මල්වතු මහනාක හිමියන ඇතුළ හිමිවරුන්ට මහනායක හිමවරුන්ටත් පේනවා මේ කනේද චන්දය කල්දා නෙද විපක්ෂ පත් නත්තේ දිනාගන්න වැඩිවලක් නෑහම පේන ැති නැතන් ති න්හන්ස හැමකන් නෑන අරුුණ පොහ් පතට මීලකට අපි අවධාන යමු කරන්න සූදානම්. ටින්ඩංකේ තැපෑලින් යවන්න බිලියන දෙකක් ඉල්ති ටින්ඩංක විදදුත්ත පෑලේ යවිය හැකියාව තිබියදී ටිින්ඩංකේ ඇතුළත්. සහතිකේ මුදරණය කර තැපෑලෙන් බෙදා හැරීම සඳහ. රුපියල් බිලියන දෙකකට වැඩිමුදලක් දේශයාදැම්බඳ දෙ පාර්මේන්තු ඉල්ලීම මත මුදල්ල මාත්‍යන්සින් ඉල්ලීමත් සමඟ මුදල්ල මාත්‍යන්සේ විසින්නේ අනුමත කරන්නත් තියෙනවලු නේද. විදුත් තැපෑල තියද්දි. බිලියන දෙකක් දීල නේද තැපැල් කරන්න යන්නේ ටින් අං කියත් ඔන්න. මෙරට වයිසෞුරුදු දහටට වැඩි සියලු දෙනාට. ි අන්කයක් ගත යුතු බවට රජයේ නිවේදනය කළ අතර ඒ සඳහා මාර්ගගත ක්‍රම්වේදය ඉල්ලුම් මාර්ගවත ක්‍රමවේදයට අනුව ඉල්ලුම් කිරීමේ පාසුකම්ද. දේශී ආදෑම් බදු දෙපාර්ණමේන්තුව විසින් සලස්කාදී බෙනවා ටින් අංකේ ජනවාරි මාසේ සිට අනිවාර්යම ක්‍රියාත්ම කිරීමට තිබුණද. ේී ආදැම්බඳදුපාර්මේන්තුවේ රුපියල් බිලියන දාසයක් වැයකර රැම්ස්පද්ධතිය ඩිජිටල් පද්ධතියද සකස්කර දෙෙහි දෝසයක්ක් හැතිවීම නිසා. අප්‍රේල් මාසය දක්වාඒක කල් දැම්ම. මේ අර දේ ආදයම් කොමතාරර්ස් ජනාල්වරයා විසින් ජනවාරය කොළු ස්වවිනිදා පලළකරද පුවත් පත් දැනීම සඳහන් ඇත්තේ. බදු ගෙවන්න හදනාගැනීමේ අන්කගේ සඳහන් සහතික පත්්‍රයක්. තැපෑලමාර්ග නෙවීමට කටයුතු කරන බවයි නේද දැන් අර විද්‍යුත් පද්ධතියක් වෙලම හැදවා හැබැයි ඒක දෝෂතියනවාගේලයිවරල ජනවාරිදන් ටින්නන්ගේ ක්‍රියාත්ම කරන්න තිබා නද හමෝටම අවුරුදු දහට වැඩි දවා අයි කරගන්නෙ. හැබැයි ඒ ඒ දෝසඉන්ද කල්දැම හැබැයි දැගේල ඒ වියදන්කරපු ගානඒ සසිල්ල පත්ත කකරදාලා. දැන් විදදුුත් තැපාලවෙනුවට බිලියන දෙකක් ඉල්ලලා මේක දෙන්න යනව. මෙහම තමයි. අපේ රටේ තත්වයෙන දෙක පැත්තකින් රටේ මිනිස්සුන්ටක්ක්‍රෝ බදුගහනව හැබැයි තමන්ගේ ආදායම මත බදුගන්න වැඩේවත් හරියට කරගන්නට. ආණ්ඩුවට වැඩ පිළි වක්නෑ හම තත්වයක් මයි මේ මොතේ රටේ උදාවෙලා තිබේ නෙනේද. ති මේවා පිළිබඳව මීට වඩා ආ්ඩුව පැත්තෙන් අවධාන වේතු නේද රටේ මිනිස්සුන්ට හැම බාන්්ඩ හසේවා මත දිගින් දිට බදු ගහනවා නමුත් උපයන විට බද්ධය කරනවනේ දවාගේම තමයි ට මනිසුන්ගේ ආදායම් මත නේ වෞරුද්ධහට වැඩි පුද්ලයන්ගේ යම් අයිකරගැනීම සිදුකරන ඇයි ඒක හරියට තවමත් ආ්ඩුවට කරගන්න බැරි නද අනිත් බදවාඇකිරම්නම් ඔක්ම කරගන්නට පුළුවන්. මවු රටයි නැවතදා නයොම කරන්නේ දූෂණ මර්ධනය කිරීමේ, වගකීම සජිත්. මේචර් ජනරල් සත්‍යප්‍රියයට බාර්ධය යනුවෙන් සහන් කරනවා ශ්‍රීලංකා යුද්ධහමුදාවේ පනස් හතරවැනි මාන්්ඩෙලික ප්‍රධානියා ලෙස කටයුතු කල විශ්‍රාි ේජර් ජෙනරල් සත්‍යපියල් ියනගේ මහතා සිකුරාදා දිනේදී පසුගිය වික්ෂයක සජ ප්‍රමදාසමහතා හමී සමඳදි ජනබලවේගේ සහ සමග ජන බලවේගේට සහයෝග පලකර ඇති බවට වාර්තා වෙනවා දසක තුනක යුද්ධය වෙනුවෙන් විශාල දායකත්වය ලබාදුු නේමතා. දහමුදා මාණ්ඩලි ප්‍රධානියා ලෙ ටයුතු කිරීමට පෙර යුදහමුදා සුවච්චා බලසේනාවේ සේනා විදායිකවරයා ලෙස සහ බටහිර ආරක්ෂක සේනනා මුූලස්ථාන ආච්චා පතිවරයා ලිසද කටයුතු කර ඇතිපෝත තමයි වාර්තාාවන්නේ නේද දැන් සමඟි ජනබලවේගේට විවිධ පක්ෂවල නායකයන් එකතු කරගන්න ඒ අතර යුදහමුදාාවේ විශ්‍රාමික සමාජිකයන් එකතු කරගන්නවා සමගි ජනබලවේගේ සභහපති සරත් පුොන්සේකා මහතා.. අවුදුු සසාපලත් යුද්ධයට නායකත්ය දුන්න යුද් නායකය නන් කියන්නේ ඔය කවුරුවත් එකතු කරගන්නවා මම දන්නේ නෑ මගගේ නිකංවත් අහන්නෑ සමඳ ජනබලවේගේ කවුරුවත් නේද. මම සමදි ජනපලවේගේ දෙවැනිතුන්වෙනි නායක එතුමනන් කිය එතුමා දෙවෙනි නායක නේද එතුමාගේ අහන් නැතුවතමයි මේවා කරන්නේ සමහර පුද්ගලයන්ට හමුදාවේ දූසන වංචා චෝදනා එල්ල වෙලා මමම ඔවන්ට දඩුවම් දුන්න පුද්ගලයෝ සජිත් ප්‍රේමදා සමහතා එකතු කරගන්නවා කියලා කියනවනේද. එතකොට සරත් පොන්සේකා මහතාට ඉරහිව සමගි ජනබලයගෙන් විනිය පරිීක්ෂණ තියන්න නවා අධිකරණ නියෝගයක් කරන්තියනවා ඒයට ඉරයිව සරත් පොන්සේකා මහතා නේද. මෙහෙම තියද්දි පල නොකයා පලා බෙදනවද සජිට් ප්‍රේමදා සමහතා. සරත්පුන් සේකා මහතාට යන්න නොකයා යන්න කියනවා දෙහෙම තමා පති හිතන්න වෙන්නේ සමගි ජන බලවේ වෙන සිදුවීම් පසුගේ කාලේතුළ හිටපු නාවක හමුදා පතිවරෙක් හිටපු තවත් යුදහමුදා පතිවරෙක් නේද විධ හමුදාවේ විශ්්‍රාමික නායකයන් එකතු කර ගන්නව වනේද. හැබැයි සරත්පුන් සේකා මහත්තය නැ කියන්නේබි මොකොවත් දන්නේ නෑ. ඇතැම් දේශපාල සාකච්ඡා සහ සරත්පුොන් සේක මහත්තයක් හැදවන්න න්නත්නෑ අපට ලැබෙන තොරොතුරොල් නුව එතුමා. දෙලොවක් අතරඉන්නේ ආණ්ඩුවට යනවද සජිත්ලඟ ඉන්නවද අපිට ලැබෙන දේශපාල තොතුර වලට අනුව ආ්ඩුවෙන් එතුමා ගන්න කැමතිත් නෑ. සමඟි ජනබල වේගේ එතුමා තියාගන්න කැමතිත් නෑ. එහෙම කතත් ඒ අස්සේ කියනවා. මිලඟට රටේ වන දැවැන්ත වන විනාසයක් පිළි බඳව දස්සත පුවත්ීයේ දවසේදිී සිදු කළ වාර්තාවකට දැන් අපි හවදානයම් කරනවා කෝමාරිකා වගාවකට බෙම් සකස්කිරීම හරහා අනුවාාධපුර රාජාංගනය යායදදාහ අට ප්‍රදේශයෙන් වල්පත්තුව ප්‍රේරක කලාපේට හනිකිරීම සබන්ධයෙන් දැඩි කතාබහක් මේ වනවිට රට තුළ නිර්මාණී තිබෙනවා අවුරාලංකා ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් රට තුළ මහත් ආන්දෝලනයක් ඇති වුණේ ඒ පිළිබඳ ස්වඇැලීමට පැමිණි සුරකිමු සරුලංකා සංගධානය සහපති පූජ පාහයන්ගල ආනන්දසාග්‍රහිමියන් සහ මාදවේදෙන් පිරිසකට බහදාකර කෝමාරිකා වග ව්‍යපෘතියට සබඳධ පිරිස් . ID ප්‍රාරයක් එල්ල කිරීම සkai. මෙම පිරිසට පමණක් නොව කලකට ඉහත රාජංගනය පොලිස්ථානාදීපතිවරයාටද. අවර අලංකා හිමිකරුගෙන් තරචන එලවූ බවයි ලංකා ගුර සංගමය සභාපතිය ප්‍රියන්ත ප්‍රාන්දු හෙළි කළේ. පාය අංගල ආනන්දසාගරක් හමින්න් වහන්සේ ප්‍රාජංගනය යහය දාහට ප්‍රදේශයේ නිරීක්ෂණ චාරිකාවක්ට ගියාම මැර පිරිසක් පහර දුන්නා මාධ්‍යවේ දින්ටට මේ පාරදීම සිද්ධකරා මේ පුද්ධ දැන්. වන විනාශයක් කරමින් එවගේම රක්ෂතාත්පත් කරගනමින් නිදන් හාරමින්, ස්භාවික සම්පත්වලට විශාල හානියක්. න තාමුගල සහෝගේ ගෝල පිරිසක් පහර දුන්න කියෙන එක පැහැදිලි පැදිලියෝම මේ වෙනකොට අපි ආනන්සා කර ස්වාමින්න් වහන්සේ පැහැදිලි කරපු ආකාරයට මේක මුදා නොගත් ප්‍රදේශයක් විශේෂෙන්ම වෙනත් අයට ඇතුළෙන්ඩ අත් දෙනන්නත් තරම් බරපතල් යදේ මර්ධනයක් ඔහු දියත් කරින් තමන්ගේ ගෝල බාලයන්ට විජාකාරයෙන් මුදල් ගබාදමින් මේ මෙහෙම කරන්නේ මේට පෙරෑ විශරාගන පොලිසිය පොලිස් සානාජපතිරයටත් ඔහු යුනිෆෝම් ගලවනවා කියලා පහර දෙෙන්ට තැත්කර ඔට ධර්ජන කර මේ සබන්ධ පැමිල් අවසානදි බීරිි පෝට් කියගන්නේ සාමාන්‍යයේ සිද්ධයක් විදියට. එවගේම පයංගල අනන්දසාකර ස්වාමින් වහන්සේට පාරදීමට අදාළ පුද්ගලයන් සම්බන්ධව පොලිසි අධිකරණයට වාර්තා කරන්නේ සුළු සිද්ධින් වෙජෙත් තමන්ගේ පොලිසි නිධරීකට පාරදීම සම්බන්ධව හරියට නීති මේ කටයුතු නොකරන ලද පොලිසියකින්, පායංග හාමුදුරුව බලාපොරොත්වය නං තමන්ට සාහයක් මහිතන්නේ එක විහිළවා. දෙදහස් විස්ව දහස් විසේකවස්තරවල, කෝමාරිකා ව්‍යාප්‍රතියට බිම් සකස්කිරීමේදී,වෙල්පත්තු ප්‍රේරක කලාපේට හා නිසුදවීම සම්බන්ධයෙන් මේවන විටත් අධිකරණය ඉදිරියේ නඩු දෙකක් පවතිනවා. එම අධිකරණ කටයුතු සමඟ මෙතෙක් කලක් නැවතිී තිබූ වෙල්පත්තුව ප්‍රේරක කලාපේ ඉඩම් සංවර්ධන කටයුතු මෑතක සිට ජලි ක්‍රාත්මක ඇති බව, වෙල්පත්තුව ද්‍යයන භාරකරු විසින් අනුවාාධපුර වනජීවී සහකාර අධ්‍යක්ෂවරාව ලෙපියක් මගින් දැනුවත් කිරීමක්ත කර තිබෙනවා. මේ නඩු වලදිත් පැහැදිලියම පෙන්න ලදිර තියෙනවා. විල්පත්වේ පේරණ කලාපේ තමයි මේ ප්‍රමිතියෙන්නේ වගේකටය සදහස ූදානම් කරන කියන කියමින්. මේ පුද්ගලයා විශේෂෙන්ම අක්කර එක්ලක්සාහරදහක් ලබාගෙන කෝමාරිකා වග කරනවා කියර තමයි දෙදස් දාට මේ ව්‍යාපෘති පටග හැබැයි පිත් දවමත් අහනවා කෝ හිටඔබූ කෝ මාරික කොහෙද තියන්නේ කෙනෙක්. දිගහ පුරුවන් පෙන්නන්නටගෙන අයිගේ ඔය රාජාගනය පමණක්මේ විධ ප්‍රදශවල කානිවල් තිය තියා ඒ කානිවල් තියන ප්‍රදේශවල පුද්ගලයන්ල්ලගෙන විධ ජවාරම් කරනක තමයි පහදිලෝව තියෙන මේ සම්බදධ අබිත් සෘජුවම චෝදනා කරයි වගේ මේ වෙනකොට මේ සම්බන්ධව පැමිණිල්ලි ගණනාවක් විධ අන්සවල. පොලිසියේ රාස්පොලිසියේ අපරාධ විවර්ශණන්සේ පැමිල්ලි ගණනාවක් තියෙනවා. මෙ සම්බන්ධ සිදුවෙන විවර්ශන සම්බන්ධ අපට ගැටල් ගුවක් තියනවා. හෙිදරෝ සිදු කළ මුල්දිනය සිටම වගකිවියයුතු මාධ්‍ය ආයතනයක් ලෙස දසත නිවුස් මෙම චෝදනා සම්බන්ධෙන් පිළිතුරදීමට අවරා ලංකා ආයතනය හිමිකරුට අවස්ථාව සලසාදුන්නද ඔහු හෝ ඔහුගේ නියෝජිතයෙකු බෙවනතෙක් අප සමඟ සම්බන්ධ වූයේ නැහැදවසී දසත පැතිරුණු පුවත් ඇසිල්ලෙන් දැනගන්නා දස්සත යුඩියබ්නාලිකාව සබස්රයි් කරන්න. කෞදමතාබුගල, නේද නිදහන්හාරණවද කෝමාරිකා වගා කරනවා දබිට එෙම තමයි යහන්න වෙන්නේ. අක්කර ලක්ෂගාන කෞදහුට දුන්නේ. වගාකරපු කෝමාරිකත් නෑ. හැබැයි ෆ්‍රක්ෂිත භූමීදි එලි පෙහෙලි කරමින් වෙන්නම වැඩක්ක හෝ නිරත වෙනවා. දිගින් දිගටම මාධ්‍ය තුළ සමාජ මාධ්‍ය තුළ රටේ බොහෝමයක් මේ ප්‍රශ්නය ගැන කතා කරා. නමුත් පාලකයන්ට වගේ වගත් නෑ. ඇතැම්මට මේ පුද්ගලය පිටි පක්සේ පාලකයන් නැති නේද. ඔය උතුරු මැද පලාාතටහෙම ගියම් පස්සේ නේද. හිටපු ඇමතිවරු වර්තමානි පාර්ලමේන්තුව ඉන්න ඇතැම් මන්ත්‍රීවරු ඉන්න බවට යම් යම් මාධ්‍ය වාර්තාපා පසුගේ කාලේ පලවෙලා තිබ්බනේද. විල්පත්තුව වනරක්ෂිතේද අදාළ කොටසක්. මෙලෙස එලපිහෙළි කරමින් නේද. ඔය කියන විදිහට එල්ල වෙන චෝදනාවලට අනුව මොහු නිදහන් හාරනවද. රටේ පුරාවස්තු කොල්ලයක්ද මහු කරන්නේ. රක්ටම බලාගෙන ඉන්නවා රටම මේ ගැ දනුවත්. ෑේ ටයි වගක කියයුතු බලධාරි නේද පාලක පන්තියනන් දැනුවත් නෑ දැනුවත් නැදද දැනගන සියල්ල වෙන්න ඉඩහැරල බලාගෙන ඉන්නවාද නේද. එහෙම තමයි අපිට කියන්න වෙන්නේ. එහෙම තමයි අපිට හිතන්නට වෙන්නේ මේ වෙන දේවලුත් එක්ක නේද. මේක තමයි රටේ ඉතාමහපත් අභාග්‍ය හම් පන්න තත්වය යන්නේද. පාලකේකුට කියක් කර දීල නද නැත්තැම් පාලකේකුට කොමිස් මුදල දුන්නම්න් පස්සේ ඕඩි වැඩත් අවමත් අපේ රටේ කරන්න පුළුවන්. මේක බරපතලත් කාරණයක් රටේ ජනතාව අවදියන් සිටින්නේ. අපි බලමු ඉදිරිියදි මොකක්ද වෙන්නේ කියලා. දසතපුුවත් හැම විටම මේ පෙළිබඳව සීරුවෙන් ඉන්නවා ඉදිරිියත් මේ පිළිබඳව ප්‍රබල අනාවාර්ණ රසක්. සිදු කරන්නට සූ දානම් සිලු මිනට යිමී ලඟට අවදා නියමු කරන්නේ ජනතාවට ජරාවකවා ලක්ෂ හයිසීයක දඩකති යනුවෙන් පෝතක් වාර්තා වෙනවා සෞක් කියට අහිත කර ආහර අලවී ඇතුළු ආහාර සම්බන්ධයෙන් වැරදි සම්බන්ධයෙන් පසුගිය දෙදා විසිතුන වසරේද දඩ වශයෙන් රපියල් ලක්ෂ හයසීකට අධික මුදලක් අය කරගෙන තිබෙනවා හ ජන පරිශවරු නිසින් සිදුද කරලාදම වැටල මොක්සේ මෙලෙස නඩු පවරාතිබෙනවා. ඒය අනුව පසුගගේ වවසර තුළ හාර පරිහරණ ආයතන පරිීක්ෂාකිරීමේදී හාර්ලක්ෂ පනස්දාස් නවසය තිස්සටක් සිදුකරතිබෙනවා පරිීක්ෂකරතිබෙනවා. එයින් දහතුන්දස් හැට හතරකට නඩු පවරාතිබෙනවා. ආර ක්ෂ පනස්තම දස් තිස් අටක් පරිීක්ෂා කරද්දිී. එයින් තු එයින් දහතුන්දාස්. හයසිය හට හතරකට නඩු පවරාතිබෙනවා නඩු පවරලතියෙන්නේ ප්‍රමිතියෙන් තොර සෞඛ කියයට හිතකර නොවනහාර ජනතා ජනතාවට කවලා නේද. රටේ සෞඛ්‍ය පද්ධතියෙද හිතක් නොවන විදිට නේද. ෞඛ්‍ය නීතිරීතිවල්ට පටහැනිව ජනතාවට ජරාව කවලා මෙලස ලක්ෂ හැසියක දඩයක් ගහලතිබෙනවා නේද. රටේ ජතාවට මහමගට ැත් . <Näes> <Sanị> <Undon> න්සේ හාරපාන ගන්නට නේද. කොතෙන්න්නද යන්න ඕන නේද. කොහොමොදඒ කරගන්න කියන ප්‍රශ්නය තමයි මෙතනින් පහල වෙන්න නේද රටේ බොහෝ දෙනකට තියන ප්‍රශ්නයයක් තමයි සෞ්්‍ය සම්පන් ආහාරවවෙලා ගන්න කොහොද. රටේ බොහෝ ෙඩරෝගවලට මූලික වෙන අනිද රටේ බහෝතරයකට තියෙනවා දිය වැඩියහෝ අද වනට ඒවගේ අධි රුදිර ප්‍රීඩණය නේද. ඉතින් මේ රෝගවලට බොහෝ රෝගවලට ආහාර මුල් වෙනවා නේද. හරි සෞඛ්‍ය සම්පන්න්න ආහාරවේලක් රටේ ජනතාවට පාරට මැස් සම්පස්සේ ගන්න තැනක් නෑ නේද. ඒ වගේ තත්ත්වයක් තමයි එලෙස වාර්තා වන්නේ ඒතකම අපි මීළඟට අවධානය යොමු කරන්නට සූදානම් මවබිම පුවත්පතට ජනපතිවරණයට කලින් මහචන්දය ජනපතිවර්ණයට කලින් මහචන්දය යනුවෙන් පෝතක් වාර්තා කරතිබෙනවා මැතිවරණ කොමිසමත් අර්බුදය ගනේද මැතිවරණ කොමිසමක අර්බුදයකනන් නේද ජනතාව කොහොද නේද ඉතින් ඒ පෝත තමයි වාර්තා කරන්නේජ ජනපත් . ඒ පුවොත වාර්තාකරතිබෙනවා පාර්ලමේන්තුව ලබන ජූනි මස විස්සුරුවීමට බොහෝ ඉඩකඩ ඇතැයි ආණ්ඩුවේ අභ්‍යන්තරා රංචි මාර්ග සඳහන් කරන බවත් විවස්ථානකූලව සැත්තැම්බර් දාහත් ඔත්තුම්බර් දාහතක් අතර අනිවාරෙන්ම ජනාධිපතිවරණය පැවැත්තී යුතු බව සඳහන් වුවත් පාර්ලමේන්තුව එසේ විසුරුවා හැරියොත් මැතිවරණ කොමිසමට ජනාධිපතිවර්ණයට පෙර මහමතිවර්ණය පැවැත්වීමට සිදුවන අතර ඒතුළින් මහමැතිවරණයට විශාල මුදොලක් ෑකිරීමට සිදනුවා. පාර්ලමේන්තුව ජනාධපතිවරණයට වඩා ඒ අනුව ලබාදී ඇති මුදල් එක් දැඩි අර්බුදේකට යොම්මුවන බවටයි මැතිවරණ කොමිසම පවා සඳහන් කරන්නේ රුපියල් බිලියන දහයක් මේ වන විට ලබාදී තිබෙනවා නමුත් රුපියල් බිලියන දහය ජනාධිපතිවර්ණයට තමයි ලබාදී තිබෙන්නේ හදිසේ පාර්ලමේන්තු මැතිවරණ පැමිණියෝත් රුපියල් බිලියන දහයිකට වඩා වැඩි මුදලක් වැෑකිරීමට සිදුවන බවට මැතිවර්ණ කමිසම කියෙනවා එහෙම වනොත් දැඩි අර්බුදයකට පත්වන බවට සඳහන් කරන අනිද මැතිවරණ කොමිසමට ඒ කියන්නේ චන්දෙතියන්න නද පාලිමිින්තු මැතිවරන්නේය හදියේ පාර්ලිමේන්තු විස්ුරු හරීමක්ොහම කරොත් අඇතැම් ලැබෙන ොරොතුරුවල්ට අනුවනි දප්‍රේල්මාසියග මැයිමාසය අගවගේ නද. එහෙම සිදුකරොත් මුදල්නෑ පාර්ලිමේන්තු මැතිවරණයකට යන්න නිද. හදිසියේ ජනනාධි පපතිවරණයයි පාලිමේන්තු ැතිවර්ණයයි දෙක්ක එකළංඟාවවත්. මැතිවරණොමිසමත් ලොකු අවුල්ලක චන්දේතියන්න්න සල්ලි නැතිහින්ද. නේද. ඔය කියන්න විදිහට නේද. ඉදිරි මැතිවරණ සල්ලි නැතුව චන්දතියන්න කල්ල ඇයිද දන්න එහෙම වෙන්න බැරිනෑ නේ.දහෙම ගුණනේ නේද. පලාාත්පාල මැතිවරණය තියන්න සල්ලි නැහින්ද. නේද පලාත්පාල මැතිවරණය අද දින නියමයක් නොමැතිව අතුරු දහන්නන්නේලා තියෙන අනේද. එහෙව් එකේ පාලිමේන්තුව විසරුවොත් හදිස්සිේ. චන්දතියන්න සල්ලි ැතිහින්ද පාර්ලිමේන්තු මැතිවරණයක් අතුරු දහන්නේ එහෙමුණත් පාර්ලිමේතුවත් අතුරු දහන්නේ නේද. ඒත් එකකම දිවයිඉන්න ටපිමීළඟට අවධානයමු කරන්නට සූදානම්. නයකන්ද බිලියන විසි අට දහසක් පනී අඩුවෙන් පෝතක් වාර්තා කරතිබෙනවා එක් අයෙක් රුපියල් ලක්ෂ දොලා හමාරක් නයයි, පුරවැසියෙක් ලක්ෂ දොලා හමාරක් නයයි. රාජ්‍ය දේශීය සහ විදේශීය වශයෙන් ලබාගන ඇති සමස්ථ නාය ප්‍රමාණය දෙදස් විසිතුන වසරේ ඔත්තොම්බර් වන විට පූත තමයි මේ වාර්තා කරතිබෙන්න්නේ අපි බලමු ඔත්තොම්බරවන විට කොච් රජය විසින් ඇරගෙන තිබෙනවද. නේද. ඔත්තොම්බර් මාසේ වනවට විසි අට දහස් අනූහතරදහ අනූහතරයි දසම හයයි. මේ වනවිට ඇරන්තිබෙනව අය නේද. ඒ අනුව රොපියල් දොලොස්ලස්ස හැට පන්දාසක්. දොලොස්ලක්ස හැට පන්දාසක් එක් පුද්ගලයකු රජේට නයයි. රට න අයයි ලකට න අයි. එහමතමයි පේාධින විශ්වවිද්‍යාලයේ මහා චාරයවරුන් පිරිසක් විසින් සිදුකරන ලද සමික්ෂණයකට හනුව හෙළිවතිබෙන්නේ. රජයට රටට ලෝකට රටයෙක් පුරවැසියෙකු දොලොක් ලක්ෂ හැට පන්දහක් න අය වෙලා තිබෙන වනේද. අර මීට පෙරත්මන් සඳහන් කර ලති නිදහස ලබාගන්න විට ආසියාවෙ දෙවෙනිී ආර්ථිකය අපිට තිබ්බෙන අපි ජපානයට විතරයි දෙවනිවුනේ එහෙම රටක අද එක් පුර වැසියෙක් ලක්ෂ දොලා හමාරක් දොලොක් ලක්ෂ හැට පන්දහක් නයයි දැන් උපන් දරුවාගේ සිට අදමිය යන. ද්ලයා දක්වා නේද එහෙම රටකතමයි අපි ජීවත් දෙන්නේ අවුරදු හැත්තෑ හයක් නේද හොදටම කරලා තියෙනවා කරපු හරිය කිවොත් රක්ටම බං කොලොත් වෙලා තිබෙන්න්නේ අපි කෙටි විරාමයකට නැවතයම්ඹෙනවා ඇයි මේ සාමාන්‍යකතිේ ඔයා ගන්න ඕනෙ පැනඩෝල්. පල් ශවිවේ ස්ථානු පහක් වේදතුනවන්ට සානීලවාදී වගේ ආදර්ණයන් රැඳ මේ මා මත භාවිශ්වාස කරන්නේ පැනඩෝල්. සුප්‍රීම් කයා ජනසුවය අත්‍රා ජේෂ්ඨ පුරවසි ඔබබඩුවෙන්ම වෝ සමාජ සත්කාරක වැටසිට හඩ. සුප්‍රෙක්් දාාලිකාව හා හෙල්පේට ශ්‍ර ලංකා සංවිධාන ශක්තිීන් ක්‍රාත්මක කරන. සෞ්‍යෙ හා අක්ෂි පරීක්ෂයට කන්තපුරෝ. ලංකාවේ ගම් දන උපුරා ක්‍රාත්මකය. ප්‍රීම් ආයතන ප්‍රදේශයට පැමිල්ලා මේ කරන්න පජාතත්කාරයට අපි පළම ගොටම ස්තුතිවන්ත වින්.දව අයදනට ගොඩාක් ස්තතුති මේ වගේ ත්. අපි බලන ඔබේ වටින ඇස් ඇස් වගේ බලාගන්නට. ඔබ කොහහි සිටිය ඔබේ ගත නෙතස්ුවපත් කරන්නට සුප්‍රීම් කයා ජනසෝය අත්‍රා ඔබේ ගම්පියසටත් ලඟදීම යාත්‍ර කෙරෙනු ඇති. සුප්‍රීම් කයා ජඩසුුව යාත්‍රා. අපිව බලන ඔබේ වටින දෑස් අපිට වටිනවා දැස තරමටම. මගේ හඬ මගේ රට. මගේ හඬ කියන්නේ මගේ චලන. මගේ චලන, හඬ බවට පත්වෙලා මගේ රට නියෝජනය කරනවා. ලෝකයේ පුරා සැරිසරමින් මගේ චලන මගේ හඩ බවට පත් කරමින්. මගේ රටට විශාල කීර්තියක් ගන්න මේ නර්තන කණ්ඩයමේ අපි හැෝම එක තුළ වසර ගණුණාවක් පුරා වැඩ කරනවා. ලංකාවේ සුප්‍රීම් මගේ හඩ මගේ රට තේමාකොට ගෙන නවතම මාර්ගයකට පිවිසන්න ලහැස්වෙලා ඉන්නවා. මේ හඬ ලෝකය පුරා පැතරෙයි. ලක පුදා පැතිරන මේ හඬ මගේ රට නියෝජනය කරන. සුප්‍රාර්ථනා කරන මම චන්දන වික්‍රම සිංහ සහ අපේ රංගායතෙන සිරු දෙනම් සුපී වගේ හඩ වගේ හටඇ අනතුරුව ජාතික පොුවත් පත්වල මැදපිටු වාර්තා වෙත අපි අවධානම කරන්න සෝධන මුලින්ම මවු රට පුවත් පතට යෙමු කරන්නේ. හොරකම කොහේ නැති කරන්න ද පසුගිය කාලේ අමු දූෂිත ගණුදනු කරපු කම්පැණි අසාදු ලේඛන ගත කරලා නෑ උන් ඔක්කොම හොරකම් කරනවා මල්ලි නේද. එහෙම තමයි මව් රට කියන්නේ. ශ්‍රී ලංකා ජනරජයේ වාර්සික වියදමෙන් සියයට විසි පහ කෙවත්. දළ දේශීය නිෂ්පාදනයෙන් සීට පහක් පමණ බාණ්ඩසාහ සේවා සපයා ගැනීම සඳහා ෑය කරන බවත්. එසේ වෙන් කරන ප්‍රතිපාදනවලින් දළදේශය නිෂ්පාදලින් සියයට එකට සමාන මහජන මුදල් සම්බාරයක් වංචා කරෙන බවත්.වෙටටච් රිසච් පරක්ෂණයේ දී තහෞුරුවී තිබෙන බවට තමයි වාර්තා කර තිබෙන එසේ යොදන මුදල් අවභාවිතා කරන්නට ඇහෙව ගතයුතු නීතිමේ ක්‍රියාමාර ගැනීමට හැති හ හැති හැකියාවද අවම වී තිබෙනවා නේද. උං ඔක්කොම හොරු යාලුවෝ මල්ලි නේ දෙහෙම තමයි කියන රට ආදායම් බදු ගන්න ඕන තැංවලින් ගන්නේෙ නෑ නද. රටේ අසාදුලේඛන ගත කරන්න ඕන න. රටේට රටට බදුවංචා කරපු නේද බැංකෝලින් නෑරගෙන වංචාකරපු නේද. එහෙම ආයතන අසාදුලේඛන ගත කරලා නෑ. එහෙම කරන්න ඇත්තේ උඩඉන්න පාලකයන්ගේ උඩඉන්න නායකයන්ගේ. කම්පැනිිවෙන්නත් පුළුවන් මේ වාහිතන වෙන්නත් පුළුවන් නැත්තන් ඔුන්ගේ යාලුවෝ මේවල ඉන්නවා වෙන්නත් පුළුවන්. නේද ඔක්කොම යාලුවෝමල්ලි ඒකහින්දා. හොරුවල්ලන්නේ නෑ. මිළඟට අවධානය අරුණ පුවත් පතේ මැදපිටු වාර්තාවකටයි. අභේගිරියේ ගස් පෙරලූ ශ්‍රමධන හාමුදුරුවෝ යනුවෙන්. වාර්තා කරවා මේ වනවිට ශ්‍රමධාන දෙසය දහ අටක් උන්වහන්සේගේ මූලිකත්තයෙන් සිදුකර ඇති පහෝත තමයි මෙලෙස වාර්තා කරතිබෙන්නේ විශේෂෙන්ම මේ වනවිට අබේගිරේ ආශ්‍රිතව සිදුකරන ප්‍රතිශංස් කරනවලදී. ශ්‍රමධාන කටයුතු දෙසිය අටක් කල, බිස්සුන් වහන්සේ නමත් පිළි බඳවතමයි මෙම පුවත වාර්තා කර තිබෙන්නේ. දවසක් ගමේ දායකයන්ට මම කතා කරා අබේ ගිිය ශ්‍රමධානකට යමු කියලාට මේ හාමුදුරුවන් වහන්සේ ප්‍රශය මේ සඳන් වෙන්නේ ඒ අනු එදා සිට මේ දක්වා දෙසය දහට වතාවක්. අබේගිරිය ඇතුළු එම ප්‍රදේශයේ විධ සංරක්ෂණ කටයුතු සහ ඉදි කිරීම් කටතුල්ට පුරාවිද්‍යා චෛත්‍යය ඇතුළ විධ චෛත්‍ය නිර්මාණය තුළු විධ කටයතුවල්ට දයිකවීමට ලැබුණු බව උන්වහන්සේ සඳහන් කර තිබෙනවා. ඒතෙකම අපි මීළඟට ලංකාදීප පුවත්මතේ මැද පිටු වාර්තාවට යනවා තවත්. ලංකාවේ පාසල් අධ්‍යාපනයේ තුළ තිබෙන එතාම කේදජනකීය පැත්තක් ද්‍රාමී අධ්‍යාපනයේ තිබෙන බිඳවැටීම ග්‍රාමී අධ්‍යාපනයේ තිබෙන අර්බුදයව ගැනයි ලංකාදීප කියන්නේ. ගැහැනු පිරිමි එකම වැසිකිලියට යැයි. නාකන්දන ප්‍රාථෙමිකේ අඩුපාඩු ඕසෙට මව්පියන්ගෙන් චෝදනා ආරක්ෂක දැලවෙනුවට කුරුදු කෝටු හිටවලා. මිදිගම නාකන්දන ආ ආදර්ශ ප්‍රාතිමික විද්‍යාලය ආරම්භ කර වසර පහක් ගත වී ඇතත් සිසුන්ට අවශ්‍ය මූලික පහසුගංවත් ලබාදීමට නොහැකිවී ඇති බවට තමයි දෙමාවපියෝ පවසන්නේ වැලිගම අධ්‍යාපන කොට්ටාසිට අයත් මිදිගම. නාකන්ධන ආදර්ශ ප්‍රාතික විද්‍යාලය වසර කීපේකට ඉහතදී වසර ගණනාවත්තිස්සේ වසාතිබූ පාසලක් ලෙස පැවතුනා. එන් පසුව යල්ලි එම පාසල. දෙදස් විශස්්ව වසරේදී ප්‍රාථමික විද්‍යාලයක්ල ශාරම්භ කරා පාසල ආරම්භ කර වසර පහක් ගත වී ඇතත් සිසුන්ට අවශ්‍ය පානීය ජල පාසුකන් නොමැතිවීම සිසු සිසුුවියන්ට දෙපාර්ශයටම එකම වැසිකිලියක් පාවිත්්කිරීමට සසිුදුවීම. ළමයින්ට අධ්‍යාපන කටයුතු සඳහා දරුවන්ට අවස්්‍යය ඩෙස්පුඩුවට ඩෙස්පට අඩුපාඩුකම්, එවගේම පාසලේ ආරක්ෂිත වැටක් නොමතිවීම එක්ෂාලාවක එක්ෂාලාව කාරක්්්‍යය දැලවෙනුවට ගුදු කෝටු සවිකර තිබීම නේද. කුරන්දු කෝටු තමා යාරක්ෂිය දලක්විදිියයට සවිකරලාතියෙන්නේ. දරුවන්ට යන්න ගෑන දරුවන්ට පිමිදරුවන්ට යන් එකම වැසිකිලියත් තිබේන්නේ නේද. එහෙම පාසලක් පිළිබඳව කතා කරන්නේ. දරුවන්ට ඩෙස් බංකු ටිකනෑ අධ්‍යාපනය කරන්න අධ්‍යාපන වැඩ කටයුදු කරන්න. හැබැයි නගරබද පාසල් වලට නේද. ඕන තරම් රජෙන් ඩෙස් බංකු මේ අශ්‍යෝප කරනටික දෙනවා.ඇය වගේම පුද්ගලික දන පරිත්්‍යගේ කරන්න ඕන තරන්නා ගරිි බලාල ප්‍රදේශ. පාසල්ලොලට ඉන්නවා අනේද ජාතික පාසල් නේද විධ වර්ගේ විවිධ මාදිලියයේ පාසල් තියෙනවා. හැබැයි ගමක ඉන්න එදාවේල හම්බුකරගන කන නේද. තුන් ඒලවත් හරියට කන්න නැති. ගම්වල ඉන්න අහිංසක දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් රජයේ අවධානයොමු කරලා තියෙන විදිහ තමයි කියන්නේ නේද. ගෑනු දරුවන්ට පිරිමි දරුවන්ට යන්න එකම වැසිකිලිියක් තියෙන එතනමක් කවෙතරම් කේදවාචකයක් කියනවද මේ රටේ ග්‍රාමී අධ්‍යාපනය නේද. හැබැයි සාමාන්‍යය පෙල උසස් පෙළ විභාගවලට යද්දී. මේ අඩු පහසුකම් යටතේ නේද. අධ්‍යාපනය ලබන මේ අහිංසක දරුවත්. අර උනාගරික බල ප්‍රදේශවල පාසල් වල අධ්‍යාපනය ලබන දරුවත් දෙන්නම එකම විාග ප්‍රශ්න පත්‍රයක තමයි මූුණන දෙන්නන්නේ නේද.ක්ම විාග ප්‍රශ්න පත්‍රයකට මූුණදල මයි උස අධ්‍යපන සමත්ෙන්න්න ඕනේ කඩයිම් සමත් එන්න ඕනේ. හැබැයි අර දරුවට අතිරි තාම අඩු පහසුකම් නේද. එහෙම රටක තමයි අප තාම ජීවත්වෙන්නේ හරියට පාසකල ටොයිල් ලට්ට එකක්වත් නෑ නෑ එක්කම සාලාබයි තියෙන්නේෙ දෙස්බං ුටිකවත් නෑ නේද. එහෙම රටක. කොහොමද සාධාරණන අධ්‍යාපනයක් සම අධ්‍යාපනයක් නේද. ළමයින්ගේ අයිතිවාසිකම් පිළිබඳව කතා කරන්න නේ අපිට නමට තමයි එහෙම කතා කරන්න වෙන්නේ. මේ රටේ මේ තියන තත්ත්ඇත් එක් නෙද අ්ඩුව පැත්තමුත් අධ්‍යාපන මාත්‍යන්සේ පැත්තමුත් මේට වැඩ පිළිවලක් අවශ්‍යයයි එහම නොවනොත්. තවතවත් එන්න එන්න මේ ආර්ථික දුස්කරතා මැද ග්‍රාමීය පාසලෝ අධ්‍යාපන මට්ටම බිඳ වැටෙනවා. ඇත්තටම මේ දරුවන්ගේ මේ දෙමවපියන්ට මේ දරුවන්ට තුංවේලවත් කන්නන්න බැරුව ඇති. එහෙම පසුබිමක් ඇති ඇත්තට මේ දෙමෝපියන්ට ආර්ථක ශක්තිය තිබනන් රජේදි හබලාගෙනනි න්නෑ. මේ දෙමවපිය ඇවිල්ලා මේවා පිස කරගන්න ඕනේද වැසිකිලයක් හදලදිනවා දරුවන්ට ඩස්බංකුටි කොහොමරි ගන්නවා දුපත් දෙමවපියන්ගේ දරුවන්ට ඒ විදිහට තමයි රටේ ආණ්ඩුව සලකන්න නෙත් නේද. ඒත් එක්කම අපි අනවා දිවයින පුවත් පතේ තවත් පුවතට ෝකට ගමට හයක් ලෝකෙට නයක් රට ගොඩගන්න නයවෙන රටක් නේද මමහිතන්නේ ගමට හයක්. ලෝකට න අය වෙන රට කරටපුරා ග්‍රාමනිල්ධාරිී කෝටාශ් දා හතරදාස් විසක් තිබෙනවා. එක ගමකට රාජිනිල්ධාරින් හය දෙනෙක් ඉන්නවා ග්‍රාම සේවක සංවර්ධන සමුද්ධී කෘෂිකර්ම පරේක්ෂණ පවුල්, සෞඛ්‍ය ප්‍රජාපොලිස් මේ කය දෙනෙක්කින්නවා එක් ගමකට ගම්මට්ටමෙන් රටපුරා රාජනිල්ධාරින් අසූ හතර දහසක්කිඉන්නවා. එක් මිල්ධාරියෙකුට පනස් දහස බැගින්. මාසිකව රුපියල් මිලියන හතරයිජ සම දෙක වැටුපක්ගෙවන ගෙවනවා. ගමට සේවය පිළිබඳව ජනතාවගේ ප්‍රතිචාර පහල මට්ටමක තියෙන්නේෙ නේද නිල්ධාරින් හමුවිය හැකි ප්‍රතිශත්වය ඉත්තාහාම අඩුවෙලා තියන සීයටට විස්සක් විතර තමයි නිලධාරරින්නේ නේද අපපි දන්න. ඇතැම් ප්‍රදේශවල ග්‍රාම සේක නිලධාරි සමුද්ධිනයාමකව නිලධාරිවරයා නේද සංවර්ධන නිල්ධාරිීවරය හම්බෙන් ගියම් පස් නේද. තියෙන ප්‍රශ්න හරිිය වෙලාවට කාර්යාලවල නෑ ගමට හයක්කින්නවා ලෝකෙට නයවෙලා ඉන්න අනේද. මිනිස්සුන්ට ආර්ථික සි රටක් විදිට නය වෙලා මිනිස්සුනයි වෙලා නේද. මෙහෙම රටක ගමට නිලධාරින් හයක්කින්නවා කියන කතාව තමයි කියන්නේ. ඒ එක්කම අපේ යනවා අදදවසේදී දේශේ පොත් පතට දේශය කියන විදිහට අඟහරු මතට යන්න මෙන්න අවස්ථාවක්. අඟහරු මත ජීවත්වීමට සිහින මෙැවූ ඕනෑම කෙනනෙකුට දැන් ඒ සඳහා අථාව හිමි වන බවට වාර්තාාවෙනවා. ඒ අනුව ඉල්ලුම් පත් කැඳවීමක්ද ආරම්භ කර ඇති බවත්. අවසාන දි අපප්‍රේල් දෙවෙනිදා බවටත් වාර්තා කරතති බෙනවා නේද දැන් අපේරටේ තින ආර්ථික ප්‍රශ්නත් එක් නේද අඟගරු ලෝකට හරි ිහිල්ලබේඉන්න පුළුවන් තුන්වේ කාලාඉන්න පුලුවන් ොයි රටේ ජනතාවට එහවන්න පුළුවන් ඔන්න එතුදුම් පැත් කඳව ලතිනවා අගහරු ලෝකට යන්න අපප්‍රේල් දෙවෙනිදා තමයි අවසාන දින නේද. කොහමුණත් ලෝකය වේගෙන් ඉදිරියට යනවා හැබැයි අපි දිනෙන් දින ආපස්සරටන රටක් විදිහට. වනිදි නොසංසුන් කළ. ජෑග්‍රාහි මාවත වනිදුුණු සන්සුන් කළ ජෑග්‍රහහි මාවත අතිරේකේට අයන්නේ මවබිමත්‍රඩ අතිරේකට සංචාර ඇක්මිනිස්ථාන පිළිස ශ්‍රී ලංකා අතර පැවති. එක් එක්දින විස්් විස්ස රගාාවල තුනෙම විශ්ත ජයග්‍රහණයක් ලබාගත් ශ්‍රී ලංකා පිල නව්වසරේ නවවසරේ උන් සභාග වූ තරංගාවලි දෙකම සුපිරිාකාරයෙන් අවසන්ගරමින් මේ වන ට සිටින බවටයි වාර්තා කරතිබෙන්නේ ඉකුත් මාස සසිම්බාබ්ය සමඟ පැවැත්ති විශ්ා ස තරගවලි ශ්‍රී ලංකාව ජයග්‍රහණය කරා නමුත් අවසාන තරගදී විනිසුරුවරයාගේ තීරණයක් සමඟ. නොසන්සුන් වු වනිදුට මේ වනවිට අයිසිසියකාරා දඩමුදලක්සා තරංග තහනමක් පනවා තිබෙනවා. ඒ පිළිබඳව තමයි එලෙස වාර්තාකරතිබින්නේ විශේෂයෙන්ම ඒත් තරගේ විනිසුරු තීරණය පිළිබඳවද ජාත්‍යන්ත්‍රය තුළත් බොහෝ වෙනවිට ක්‍රිකට් ක්‍රීඩා වාශ්‍රිතව කතාවෙන මොහොතක් විනිසුරුවරයත් පෙනෙන විදිහට වැරැද්දක් කරතිබෙනවා. හැබැයි වනිදුදද. එකක් නොසන්සුන් වනා නොසන්සුන්වීමේ ප්‍රතිඵාලය තරගයත් පරාජය වුණ වනිදුට දඩකන්නත් සිද්ධ වනා. එතකම දිව ඉනට යන්නේ දඹුල්ලෙන් ඇරඹුණු ප්‍රේක්ෂක පුනරා ගමන යනුව නැවත ක්‍රිකට් ප්‍රේඩාාව ආශ්‍රිත ොමයි කියන්නේ දුල් රංගිරි දමුළු ජාතියන් ක්‍රීඩාංගඩය විදුලියයාලෝක දරා පද්ධතිය සවිකිරීමෙන් පසුව සිද වූ ප්‍රේක්ෂක පුනරා ගමනය පෙළිබඳවයි විශාල ප්‍රේක්්ෂකයන් ප්‍රමාණයක් පසුගිය තරගතුන විස්්යි විස රගතුන රබීම සඳහහා දමුුල්ලට රංගිරි දම්මුළු ක්‍රීඩාංගෙනයටට පැමි පෝත වාර්තා කරන්නේ. එතා ආකර්ශණය දැකුම් කළු ක්‍රීඩාංගනයක් බවට අදරංගිරි දමුල්ල පත්ව තිබෙනවා. ඒත්වීමත් සමග විශාල ප්‍රේක්ෂක පිරිසකගේ සහභාගිත්තෙන් පසුගිය T20 තරංගාවලිය පැවැත්වන ප්‍රේක්ෂකයන් පසුගිය කාලේ ක්‍රිකට් මැච් බලන්න ආවන නැවත ප්‍රේක්ෂක පුනරාගමනයක් සිදූ බවට තමයි දිවයින එලෙස සඳහන් කරන්නේ. ඒතකම අපි කෙටිවිරාමකට නැවත යොම වෙනවා. නඩුව මට හඩ බෑයමණි මංුවයි නඩුවයි චෝදතයා මේ සිදදිය බාරගන්න ලෑස්ති ඒනම් අයිසකරන් අර කෙල්ලට කාපා මේක දැන්දුවගේගේ කියලා හිටා ගඩ ඉදුකල් බඩර සරහො සකයි ගන අර හෝදනම කාරග ු ම හො වෙලාන මං එතන ලො හිටියේ යගේ හැම බෑනනාන්ිට කලින් කප්ේ ගහන්න මම යිතින් බැලමක් වගේ මිනිියෙන්මි කිසිම රපතලක් නැහැන මේලම මේෙදටව වැට නෙවයි මේ ෙදර නැවතිලා ඉගෙන ගන්න. විරාමෙන් අනතුරුව සමාජාධ්‍ය පොත්්කේ කට මුලින් අවදාන කරන් සූදන මුලිියන්නේ දසත ලංකාවවෙ බ්බඩවියේ පෝතකටයේ. ඇමරිකාවෙන් මැරට නොමිලේ අවසධ තොගයක්. ඇමරිකානු කෝටි එද්හසස්විය පනහක වේදන අනාසකසා ප්‍රතිචීව ඇතුළු. ෞවසද රසක් ඇමරිකාාවෙන් මෙරට නොබිලේ ලබාදී ඇති බවටයි වාර්තාවන් එ ප්‍රතිජීවක වසද වේජනාසක අවසද ගැන කියඇත්ද. කෙහෙලිය රමුක් හැල්ල මහතා තමයි අපිට මතක්වන්නන්නේනේද. ඒතෙකම දසත තවත් වෙබ්බඩවේ තවත් පහොතකට අපි අහදානයමු කරන්න සූදානම්. හදවතේ ගායකයාගේ සද බලන්නට ඇමති විදුරයයි බුද්ධසාාසනහා ආගමිකහාහ සංස්කෘති කටයුතු ඇමති විදුරවික්‍රමණයකම හතාද පසුගියදා හදවතේ ගායකයා. මර ීරසිං හතාගේ සವ දුක් ැල සඳ ැස් බෑවේ පහිටි, හුගේ නිවසට ගිය වටයි ವಾර්තාව නෙ කලා රුවෙක්. රටේ ජනතාවගේ ජනාදදරයට පාත්‍ර විච් ගායකෙක් නේද. ඔහ අසනි පත්තිෙන් සිරිි අපිදක්ක පසුකිතා වික්ෂණයක සජි ප්‍රමද සමහතාද ඔහු බලන්නට ගොස්ති බෙනවා. එවගේම සංස්කෘතිකහා කලා කටයුතුයමති විදුර වික්‍රමණයක මහතාද ගිය පොතයි එලස වාර්තා කරන්නේ නිවසෙන්ට වෙ බඩවට ඇමලකට අවදානම කරන්නේ ආබාධිත රණවිරු ගටලුව විසඳීමට ජනාධිපතිගේ ප්‍රානත්වයෙන් අද සාකච්ඡාාවක්. ැටලු සබන්ධෙන් නාාදිපති රනිල් ික්්‍රම සිංග හම වේ සාකච්චා කරන බව ජාතික බාධිත රණවිරු සංවිධානය කියයි ඒ අනුව එක්ත් ජාතික පක්ෂ සිරිකොත පක්ෂමූලස්ථානේද මෙම සාකච්ඡාවාද සිදු කරන බවට තමයි වාර්තා කරතිබෙන්නේ. විශයෙන් ආාධිත රණවිරුන්ට නේද තමන් වැටුප විෂමතාවයන් විශ්්‍රාම වැටුප නේද විධ දීමන පිළි බොඳව ප්‍රශ්ණයක්තියනවා රට වෙනුවෙන් සසාපලක් තිස්වෞරුදු යුද්ධයකට ගහිල්ලා තමන්ගේ අත්පාන නේද අහිමි කරගෙන ඇ. ඇස්ලේ දන්දී ලනේද රටවෙනුවෙන් යමක් කරපු රනවිරුවන් අද පැත්තකට ඇදලලාතින ඇතමට විශ්්‍රාම වැටුපත්නේ අ ාධිත දීමනානෑ විධ ප්‍රශ්නවලතියන කොහොද යුද්ධ වර ද දශස්නාවේන කිවනේද රණවිරුව ගැන කොහොද තිබ ගෞරවනි නවිරුවන්ට කොහොම පිළිගැනීමත් අපේ සමාජයෙන් දුන්නේ. අද රනවිරු කියලා කොටසක් ඉන්නවාද කියලා ජනාතාවතියා රටේ පාලකෝවත් දන්නේ නෑ. එඒ එකබ ගන වේබඩවටයි මීලකට යොමුුවන්නේ විදෙස් පෝතක්වෙ තටයි චීනේ නැගහිර ප්‍රදේශයේ සිදුවූ පෝතක්, ගොඩනැගිල්ලක ගින්නකින් පහලවක් ජීවිතක්ෂයට හතලිස් හතරදනෙකු තුවාල කියලා තමයි කියන්නේ. එම ගින්නෙන් පුද්ජලයන් පාලුස් දෙනෙකුට ජීවිතය අයිමෝ තිබෙනවා හතලි සතරධෙකු තුවාල්ල බාෙනවා කෙසේ වෙත් මේ ගින්නට හේතුව තවමත් සඳහන් වනෑ මෙම ගොඩනැගිල්ලත් තුළ මෙම ගින්න ඇතිවතිබෙනවා චීනේ. ැගැහිර ප්‍රදේශය කියන පෝොතමයි වාර්තා වන්නේ එලෙස ඒ එකම අදදවසේ පුවත්පත්වල කාටූන් ත අපි මීළඟට අවදාානිමු කරන්න සූදානම් මුලෙම් අවධානිමු කරන්නේ දිවයින ප්‍රධාන කාටූර්ණය දිසාවටයි විදාායික ජනාධීපතිදූරය පෙළ බඳව මහජන නියෝජිතයකු සහ සාමාන්‍යපුරවෙසේ අතර වෙන කතා භහක්තමයි චිත්‍රණයට. නගන්නේ විදායක ජනාධී ප්‍රතික්‍රමය අහෝසි කරනවා කියලා ඇවිත්න් තා තාත්තා පොරොන්දුව කැඩුවා කියලා නාමල් රාජ පක්ෂ කියන්නේ ඒ කියන්නේ පුතාවොත් ඉටු කරනවා කියලා දනේද තාත්තාවේ විදාාක ජරාධිපතිිදුූර හෞසි කරනවා කියලා. හැබැයි විදායක ජනධතිිබදදුර හෞසි කරවා කියන පොරොඳදුව කැඩුවා එහෙම කියන පුතාා ඇවිල්ලවත්. දයි නදීපති දරේ හසිකරයිද පුතා කියන්න හෞසි කරනවා කියල හැබැයි පසුගිය දවසනන් කිව නද ම විදාායික ජනාදිපති දූරේ බක්තිවිද නද හොඳට පුක්තිවින්ද නේද. දැන් ඒ හෝසිකරට කමක් නෑ කිය මාද්‍යවේ දින්ට කිය තිබ්බා. විදාාක ජනාදිපද මහින්දරාජ පක්ෂණේද. ඒතකම අපේ තවත් කාටුනේකට යන්න සූදානම් මැදපුට කාටූුඩේකට දිවයින නන්දලාල්විර සිංහමහතා. මහ බැන්පු අධිපතිවරයා තමයින් නනේද වැටුප් නැමති නේද. දුම් වැටිය තියාගෙන දුන්දාාන වනේද. රටේ ජනතාවඩක් ඉතිං. ොදටම හෙම්බත්වෙලා ඉන්නේ ජනතාවගේ පැත්තෙෙන් ඒ දුමහග්‍රහණය වීමෙන් දැඩි පීඩාවකට පත්වෙනවනේද. තුන් ඒලෙන් එකවේලක්වත් කන්න හරියට ැටුපක් නොලබෙන නේද. දීමනාවක් නොලබෙන ආර්ථිකන් නැති රටක සීයට හැත්තාවකින් වැටුප වැඩිරගත්ත නේද මහබැංකේ අධීපති. නන්දලාල් මහත්තයා ගෙන එලෙස චිත්‍රණයට නගාතිබෙන්නේ නේ? ලමු ල ස් රලමි කමිටුව ට ැදනවා නද බලමු කක්ද වෙන්න කියලා ලංකාදී ටයින්නේ ලංකෝනිස්ගේ කාටුනිය පියාල් සමරවීරගේ ලංකෝනිස් සද මෙහෙමයි කියන්නේ. බලන්න සී අපේතාත්තා මට සලකන්නේ රජේ සේවයකකුට වගේ මල්ලිට සලකන්නේ මහ බැංකු සේවයකයකුට වගේ. ඇයි දරුව ඔහෙමක කියන්නේ කියලා අහද්දි සීයාත අනිත් පැත්තෙන් කියනවා දරුවා. මන් තාත්තගේ සල්ලිකීියක් ර ඉල්ලුවාහම සල්ලි නෑ නයගවන්න තියෙනවා කියලා බැනලපන්නනවා. ඒත් මල්ලි තාත්තගේ සාකෝට අතදාලා කියීක් ගත්තත්ේ. ඒක එයාගේ අයිතියක් කියලා සද්ද නැතුවඉන්නවා අනේද. රටේ ජනතාව පඩි වැඩිකර පල්ල කියලා කිව්වට රටේපාලකයන්ට නේද මහ බැංකු අධිපතිවරයා ඇතුළු නිිලධාරෙන් කියෙනවා පඩි වැඩි කරන්න බෑ කියලා. හැබැයි එයාලගේ අයිතියක් එයාලගේ වැටු පවිතරක් සීයට හැත්තෑාවකින් වැඩිකරගන්නවා අනේද ලංකෝනිසුත් එහෙමතමයි කියන්නේ. මවබිමටයි මීළඟට යන්නේ. දේශපාලකයන්ට සිංහල භාෂාව මතක්වෙන්නේ චන්දෙ කාලෙට විතරලු කියලා කියද්දී. අපිට නන් උන්දලා දකිනකොටත් මතක් වෙනවා හොද සිංහල භාසාාවනේද. මිනිස්සුන්ට ඒ තරම් සිංහල බාෂාව මතක් කරලා දෙෙනවා දේශපාලක නේද. මිනිස්සුන්ට තුංඒලවත් කන්න බැරි රටකතමයි අපි ඉන්නේ. දිවයිනටයි මීළඟට යන්නේ ඇදිවයිනේ කවිපන්තිකට යවදානය මහබැංකුවේ ලොක්කා බදුු විශාරද. මහ ජනතාවගේ වැටුපට දිදිී වද තම කල්ලියේ පඩි වැඩි කරගෙන තිබේ තද එතුමත් දේශපාලනයට තමා හොඳ පඩි වැඩි කරගන්න නේද. මහ බැංගු අිපත්තුවත් මටත් හිතෙන් දේශපාලනයටාවන හොඳයි දශපාලකෝ වගේ තම ඇතුමා පසුගගේ කාලෙ කරපු ප්‍රකාශයෙම ගත්ත හමත් දේශපාලකයකුට ඉතා මුචිතයි. නේද. එතුමා දේශපාලකයෝ වගේම තමයි තම කල්ලියේ විතරක් තම සේවකයන්ගේ විර විතරක්. ි පඩික වැඩි කරගන තින වැටුප්ික වැඩිරන තියවා රටේ ජනතාවට හොන්දටම පටි තද කරගන්න කියලා. දිවයිනට අයි යන්නේ දිවයිනත් මහ බැංකුව ගැනම්ම තමයි තමන්ගේ කාටූනය ගොඩනගන්නේ. තේ බැංකූහනේක පැත්තක තේ බැකුව. අර මොකද සර් කියලා රංජිස්්‍යිය බලා පිට ටිය මහතාගෙන් ජනතාව පැත්ෙන් හදදි තේබැංකෝ කියන්නේ මොකක්දසදර අර හොඳට කන තේබැංක් වෙනද හොඳ ආර වලක් සහිත පිංගානක්තියෙනවා කෑම පංානයක් නන්ගලාල් මහත්‍යය ප්‍රමු මහ බැංකවුවේ පිරි තේබැකෝවගේ තමා හොඳට අනු බව කරනවා. හැබැයි රටේ ජනතාවගේ පැත්තෙන් අහනවා. අර මොකද සර් කියලා. ඒක තමයි ස්වාදී නත්තේ කියල තමයි රංජිස්ය බලාපිටිය මහතා කියන්නේ. ඒක තමයි ස්වාදී නත්තේ හෙම තමයි රංජිස්ියම් බලාපිටිය මහත්තයක් කියන්නේ. ඇතකම ලංකාදීප කාටනේකට අප යනවා විදුලි බිලගැෙනයි ලංකාදීප කාටුුණේ නැත් කියන්නේ. එක පැත්තකින් ජනතාව චන්දය දෙන්න බලාගනඉන්න වනේද. එක පැත්තකින් කතිර ලකුණස් සහිතව ජනතාව ඉන්නවා ජනතාවට විදුලියනෑ විදුලිය නැතුව කුපිලාපුවෙන් තමමායිඉන්න පි දන්නව වනේද මාධ්‍ය ප්‍රකාශරය විදුලි බලමන් ේකව කුප්පිලාම්පතුතියාගන්න විදුලි බිග වන්න බයින් කියේලා විදුලි බිලනමති රේකාව හස සට නැගල තියනෙනව රතු රේකාවනේද. ඒකඒ චන්ද පෙට්ටියක් එල්ලන්න යනවා. හැබැයි කෝට්කබා අත්දාගත් අපේ වික්‍රමසිංහ අවාත්ත්‍ය වගේ මහත්තයින් චන්ද පෙට්ටිය එල්ලන්න පා කියලා කියනවා. විදු ලිබිලේ නේද. ඒ කියන්නේ විදු ලිබිල අඩුවන්නත් ඉදිරියේදී ඉඩ තිබෙනවා චන්දයක් ළඟහින්දා. දාස හපු අලානගේ කාටූනේ අපි අවධනයමු කරනවා ලංකාදීපෙම දාසත් කියන්නේ නන්දලාල් මහත්වයා ගැයි මහබැංකෝ ගැයි. නන්දලාල් මහත්තය අයින්නො එක පැත්තකට වෙලා මහබැංකුවේ. අපි හැමදාම අපිට හැමදාම කැරට්පිතරද ජනතාවට හම්බෙන්න්නේ කැට්ටිතරයි. පටි අද කරගන්න කියලා ජනතාවට කැරට දෙනවනේද. හොඳ හොඳ ඒවා ගන්න නේද සියට හැත්තෑාවකින් වැටු පැඩි කරගන්නන්නේ මහ බැංකුව විතරයි. අද කාටනුත් බොහෝමයක් තමන්ගේ චිත්‍රණයට නගා තිබෙන්නේ මේ කතාවම තමයි නේද. බොහෝදනෙකු කියන්නේ මහ බැංකුව පිළිබඳව. ඉරිදා ක්‍රවයට අපි අවධානය යොමු කරනවා මීලකටලන්කාධීප පුවත්පතේම. යහපත් සරල ජීවිත රට හතර අත සංවේගයෙන් අතබදු ගිනි මැලය මත වගකිව යුත්තන්ටටට වගේ වගක් නැත යලියයේ සොඳුරු ජීවිතය හමුනෝවනු ඇත නේද වගකය යුත්තේට වගේ වගක් නෑ. රටේ මිනිස්සු බදු නැමති ගිනි මැලේ නේද. අර සොදුරු කාල එනෙද හොඳට තුංගේල කාලා බීලා හිටපු කාලය. නැවත උදාවේ දෙහෙමතමයි යහන්නේ දසත කාටනේටයි මේළඟට අවධානයමුුවන්නේ විජයදාස රාජපක්ෂ එක පැත්තක ඉන්නවා බන්ධනාගාරයක් පටන් ගන්න හදනවලු දූපතක බන්ධනාගාරයක් පටන් ගන්න හදනවලු. ඒක හරි වන් නොවෙයි ්‍රයි ඒ හරි වහන් නොවේ ට්‍රයි එක කියිලනි පැත්තිෙන් කියන ොමහිතන්නන්නේ. වෙනම කතාවක් කියන්නේ නේද විජදරාජ පක්ෂ විදාසරජ පක්ෂ මහතාරා රටේ දේශපාලනය පිළිබඳවයි දසත කාටූනලුත් එලස සඳහන් කරතිබෙන්නේ සමගෙන් දසත පිටුවෙන් පිටුව පොත් පොත්වාර්තා කරණය අද දවස නිමාවට පත්වෙනවා ඔබට සුබදවසායි.